ඓබෝන් සීලු මුදේනාට බලාපොරොත්තුවක් තියාගෙන ජීවිතය ආරම්භ කරනකොට හරි සුන්දරත්වයක් තියෙනවා. හැබැයි ඒ බලාපොරොත්තුව තවත් ලස්සන කරගන්න පුළුවන් අපි හිතන පතන දේවල් ජීවිතේ ඒ විදිහටම සිද්ධ වෙනවනම්. අද ලස්සන දවසක්. අද එක කණ්ඩායමකට 50 සම්පූර්ණ වෙනවා. මේ දවස්වල ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සීලු දෙනාම බොහොම ආදරෙන් නරඹන එකම වෙලාවක මුළුමහත් ශ්‍රී ලංකාවක් හිරු ටීවී නාලිකාව ඉදිරියේ වාඩි වෙලා සිහින ගේන කුමාරිය ටෙලිනාට්‍ය නරඹනවා. ඒ නිසාම අද සිහින ගේන කුමාරිය නාට්‍ය කණ්ඩායම කොටස් 50 සම්පූර්ණ කරනවා. ඉතින් ඒ කොටස් 50 සම්පූර්ණ කරන අවස්ථාවේ අපි ඔවුන්ට ආරාධනා කෙරුවා අද කොපි චැට් එක එකතු වෙන්න කියලා. ඒ හින්දාම අපි ඔබටත් ආරාධනා කරනවා ඔබේ හිතේ තියෙන සිහින ඔබ ආදරය කරන තරුත් එක්ක කතා කරන්න 0112 444 555 කියන දුරකථන අංකය ඔසේ මේ පැත්තට ඇවිල්ලා ඔබේ ආදරය මේ කණ්ඩායමට ලබා දෙන්න කියලා. අපි බලමු අද දවසේ කවුද ඇවිල්ලා ඉන්න අපේ ආදරණීය තරුහය. ඔබ සිහින ගේන කුමාරියෝ බලනවා කියන කාරණාව අපි දන්නවා. ඒ නිසාම අපි මුලින්ම එන්න කිව්වා ආදරණීය සිරිතිලකට. මිහිර සිරිතිලක අයියා ආයිබෝන්. ආයිබෝන්. කොහොම ජීවිතේ? අනේ හොඳා. මේ මුලින්ම ගෙදරට පදිංචි වෙන්න ගිය වෙලාවක කවුරු හරි විදුරු හයක් ගෙනත් දුන්නද? ඔව් ඔව් ඔව්. හරි. හරි. ඒක පස්සේ කතා කරමු. ඒක පස්සේ කතා කරමු. ඒ ආදරණීය මිහිර අයියා. ඊට පස්සේ මේ නාට්‍යයේ බොහෝමයක් දෙන ආදරය කරන කාන්තාවන්ගේ වැඩිපුරම ආකර්ෂණය දිනාගෙන සිටින චරිතයටත් අපි ආරාධනා කරා. මම හිතන්නේ එන ඇමතුම් ප්‍රමාණය එනකනුත් කතා කර කර ආවේ අද බලන්න කියලා ගොඩක් අයට කියලා තියෙනවා. විශේෂයෙන්ම මීගමුව හලාවත මාතර කන්දකාඩු ප්‍රදේශවල ඉන්න සියලුම දෙනාට මේ ලොකු හෙට්ටි ආරච්චි ඉසුරු ලොකු හෙට්ටි ආරච්චි ආයිබෝන් 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 කාවි ආයිබෝන් ඇස් දෙක අමාරුවක්ද මොකක් හරි නෑ මේ ඔයා දිහා කැලින් බලන්න බෑයි මම දන්නා ඇත්තට දුරස්සලා ඉන්නේ ඇයි කියලා. හොඳයි අපි ඉසුරු ලොකු හෙට්ටි ආරච්චිට ආරාධනා කරා. ඊට පස්සේ මේ නාට්‍ය ඔබ ආදරය කරන අනිත් ආදරණීය මම හිතන්නේ මේ නාට්‍යයෙන් පසුව ඇයට ලැබිච්ච සංගීත ප්‍රසංග අනන්තයි අප්‍රමාණයි. මම හිතන්නේ යන්න බැරුව තාමත් ඉන්නවා අපේ ආදරණීය සත්සරණි තාරකා ශලිනි තාරකා. ආයිබෝන් 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 කොහමද? හොඳින් ඉන්න. බය වෙලා වගේ නෑ නෑ මොකද නෑ නෑ මේ සාමාන්‍ය මේ ස්ටුඩියෝ ගාව මේ එකක් එනවා එනවා. හා හා හරි. අපි ඊට පස්සේ ආරාධනා කරා මේ නාට්‍යයේ ඉන්න තවත් ආදරණීය ලෙන්ගතු අහිංසක. සාමාන්‍යයෙන් ඇයව අපි ටෙලිනාට්‍ය වල දැකලා තියෙන අහිංසක චරිතයක් විදිහට. එහෙමද කුමාරි? මංජුලා කුමාරි. ආයිබෝන් ආයිබෝන් කොහොමද වැඩ කටයුතු? හොඳයි කාවෙන් හොඳින් කරගෙන යනවා. ඉතින් බබාලත් එක්ක ලෝකෙ ගෙදරට වෙලා වැඩි හරියක් කාලේ ගත වෙනවා. හොඳයි. ඒ අපේ මංජුලා අක්කා. ඊට පස්සේ අපි ආරාධනා කරා ඕන කෙනෙක්ට චැලෙන්ජ් කරනවා මාස 3න් තමුන්ගේ බඩබස්සලා පෙන්නන. හැබැයි අපි මුදලක් ලබා දිය යුතුයි. ඒ මුදල මත තමයි මාස 3න් ඔහු තීරණය කරන්නේ ඔහුගේ බඩ අඩු කරගන්නවද නැද්ද කියන එක. මේ අපේ ආදරණීය ප්‍රවීණ රංගන ශිල්පී මිස්ටර් ප්‍රනාන්දු ගිහන් අයියා. ආයිබෝන් ආයිබෝන් කොහොමද ජීවිතේ? හොඳයි. හොඳින් යනවා ඉතින්. වැඩකටු කරගෙන යනවා. වැඩකටු කරගෙන යනවා. අපි ඊට පස්සේ ආරාධනා කෙරුවා තවත් දක්ෂ රංගන ශිල්පියෙක්ට. මේ සියලු දෙනාම වේදිකාව තුල ඉන්නවා. අර එකතු කරගන්න පොඩි අමාරුකමක් තියෙනවා සමහරක් වෙලාවලට. නමුත් හරි අමාරුවෙන් මෙයාවත් අල්ලගත්තා ගුරුවරයෙක්. අද ආපු ගමන් මගෙන් ඇහුවා හෙට ඉඳලා ඉස්කෝලේ නිවාඩුද කියලා. මේ ඩයස් අයියා අපේ ධර්මප්‍රිය ඩයස්. ආයිබෝන් සතුටි. හරි සතුටින් ඇති සතුටි. ආයිබෝන් පොතින් අයියෝ කොහොමද වැඩ කටයුතු? හොඳයි. හොඳින් කරගෙන යන්න හද වෙනකොට සතියන්නේ. මේ අද කණ්ඩායම මේ කණ්ඩායම එනවා කියන බව ඔබ දන්නවා. ඔබ අපේ ෆෑන් පේජ් එක හරහා දැනගන්න ඇති කවුද අද රාත්‍රියේ වර්ණවත් කරන්න කියලා. සත්සරණීට 50යි නෙමෙයි සීන ගේන කුමාරියට 50යි. ඒ ශලනී නාමනේ 50ක් කිව්වින්ද? නෑ තව දෙක තුනක් තියෙනවා. 50ම නෙමෙයි. අපි බොහොම ආදරයෙන් ආරාධනා කරනවා අපි සීන ගේන කුමාරිය නාට්‍ය ජනප්‍රියම ටෙලි නාට්‍ය එවගේම ජනප්‍රියම ගීතය ගායනා කරන්න කියලා මම මිහිර අයියට ආරාධනා කරනවා. පළවෙනි ගායකයාට හානියක් නොවන විදිහට ඒ ගීතය ගායනා කරන්න කියලා දුගුරේ අමාරුවක් තියෙනවා කිව්වනේ. උගුරේ ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තට මුල් ගායනා ගායකයා කුඹුරේ
උගුරේ උගුරේ එහෙනම් අඩුයි නේ කන්නාඩි වලට කන්නේ එකත් අඩු වෙනවා මේ අතර මේ සීලගෙන කුමාරු ටෙලිනාටි මේ සත්සරණි ගීතේ මුල් ගායකය කවුද අයියේ මිහිර සිරිතිලක් ඔව් එයාට හානියක් එයාට හානි නොවෙන්න කියාගන්න බලවෝ කියාගන්න බලන්න කියන්න ඕනේ මේ අපි අපි විශ්වාස කරෙත් නෑ ඒක මේ මේ මිහිරය ගායනා කරලා කියලා මමවත් විශ්වාස කරේ දැන් ඔප්පු වෙනවා ඒක මැද්දේ පොඩි කෑල්ලකින් අහුණේ ආ මැද්දේ පොඩි කෑල්ලකින් ආ ආ මැද්දේ පොඩි කෑල්ලකින් අහුණා කියන චලනේ ගියන හැටි මෙහෙම බැලුවා හරි බයෙන් ඉන්නේ සල්ලි මොකද බයිගිනිද දවසම වැඩ කළා මිහිරය එක්ක නෑ මාව පොරොන්දු කරගත්ත ගිය සැරේ වගේ අර කකුල් මසාජ් කරපු ඒවා මොකුත් කියන්නේ නෑ කියලා ඔව් එහෙම වුණොත් මේ අද කලින් ෂූටින් ඇවිල්ලා ඇඳ ගන්න ඕනේ ඒකක් කියන්න ඕනේ මේ ඉසුරුට කිව්ව කෑම කන වෙලාවේ මේ ඉසුරේ වෙලාව අඹ කකා හිරේ අඹේ හිර වුණා මේ කියනවා මේ මසාජ් කර කර යන්න එපා එහෙම වුණොත් ඔයගොල්ලෝ ගෙදරින් තමයි ගන්න වෙන්නේ කියලා කිව්වා නේ ඔව් මං හිතන්නේ මසාජ් කරන්න වෙයි අර වෙලලා තියෙන්නේ මෙයාට පුළුවන් නෑ මං කියන්නේ සාමාන්‍ය වැඩසටහනට එන කෙනානේ මේ බය වෙලා හිටිය අද දවසේ ප්‍රෝග්‍රෑම් එක උදේ ඉඳන්ම බයේ හිටියේ කස්සා තමයි බය වෙලා හිටියේ ළඟට එනවා අයියේ ටච් කරනවා අද යනවා නේද අයියේ මේ ඉස්සර අයියගේ ෆෝන් එක වැඩ කරන්නේ නැහැ මේ ඒ මිනිහා විතර බය වුණ නැහැ වෙන කවුරුත් කසුන් අපි කසුන සම්බන්ධ කරගන්න බලමු මේ කසුන් අනිවාර්යෙන් මේ මෙටස්ටෑන්ඩ් සම්බන්ධ වෙනවා කල්පල වෙන්න එපා मम वद विंद विंद ओबव सदा सुरकिन्नम සින්දුව කියද දරා ගන්න බෑ ඉතින් දරා ගන්න කොච්චර දරා ගන්න බැද කියන කල්සමත් තිරිලා මේ අපි
යන්නේ මේ නාට්‍ය ගැන කතා කරන්න ඕනේ මොකද ලංකාවේ පළවෙනි නාට්‍ය ගීත විශාල ප්‍රමාණයක් ඇතුළත් වෙලා තියෙනවා මම හිතන්නේ මේ කොටස් 50 ඇතුලේ දැසය ගීත 150ක් විතර මේ වෙලා තියෙනවා පොඩ්ඩක් කතා කරමු සීනගෙන කුමාර ටෙලි නාට්‍ය ගැන ඔව් සීනගෙන කුමාරගේ ටෙලි නාට්‍යයට පාදක වෙලා තියෙන ප්‍රධාන يعني කතන්දරේ නැත්නම් ඒක වේදිකා නාට්‍යයක් සහ චිත්‍රපටයක් හැටියට ලෝකෙ ප්‍රසිද්ධ වෙච්ච Sound of Music කියන එක හැබැයි ඒක කොහොමද මේ රටට ඇඩැප්ට් කරගන්නේ නැත්නම් ඒක මියුසිකල් එකක් ලෝකෙ ඉස්සර තිබුණු චිත්‍රපටේ මියුසිකල්ස් නේ ඒකෝල මියුසිකල්ස් කොහොමද අපේ රටට ඇඩැප්ට් කරගන්නේ කියන එක ඉතින් අපි සංගීතෙත් එක්ක බොහොම මුසු වෙච්ච జాතියක් අපේ බ්ලඩ් වල තියෙනවා මියුසික් කියන එක අපිට පහතරට බෙරයක් ඇහෙද්දි මෙහෙම මෙහෙම වෙන සමාජයක අපි ජීවත් වෙන්නේ ඉතින් ඒක මේ බොහොම අපූර්වට ඒක තෝරා ගැනීම අංක 1 මම හිතන්නේ හිරුනාලිකාව කරපු ඉතාම හොඳ තෝරා ගැනීම සහ මේ නාට්‍ය ගැන විශේෂයෙන් කියන්න ඕනේ ඊළඟට නිවන්ත ප්‍රසාද් කියන්නේ අපි අධ්‍යක්ෂකවරයෙක් හැටියට නිවන්තත් එක්ක අපි කාලේ හැමෝම වැඩ කරලා තිනවා කාලයක් ඒකත් එක්ක ඒ හරිම තෝරා ගැනීම හරිම අධ්‍යක්ෂකවරයා සහ හරිම නිෂ්පාදක කණ්ඩායමක් මේ පිටිපස්සේ ඉන්න අනිත් අය විරාජ්ලා ඒ හැමෝම ඒ කියන්නේ මේකට මුල සිටම මේකට හොඳ ફોකස් එකක් දුන්නා හොඳ අවධානයක් දුන්නා ඊළඟ කාරණාවේ ලංකාවේ අද වෙනකොට ටෙලි නාට්‍ය වල මේ අපි මේ ඔක්කොම එකට දාගන්නේ නැහැ දේශෙන් දාගන්න. ඒකෙන් දාගන්නම් බෑ. හරි. එතකොට ඒ තත්ත්වයට මේ යටතේ මේ කාස්ටිං කියන එක හරිම වැදගත් කියලා මම විශ්වාස කරනවා. එකිනෙකාට පරයා රඟපාන්න පුළුවන් දක්ෂකම් තියෙන රංගන ශිල්පීන් පිරිසක් එකතු කර ගැනීම තමයි මේ නාට්‍ය ජයග්‍රහණයට තව හේතුවක් වෙන්නේ. ඉතින් සහ මේ අර අපි සාමාන්‍යයෙන් ටෙලි නාට්‍යෝ රඟපාන්න ගියාම දැන් අද කාලේ වෙන එකක් තමයි කාලය සහ මිහිලගේ දිනේ ගත්තා මිහිලගෙන් උපරිම වැඩ ගන්න ඕනේ ඉසුරුගේ දිනේ ගත්තා ඉසුරුගෙන් උපරිම හූර්ලා ගන්න ඕනේ කියන තැන තමයි හැම නිෂ්පාදකවරෙක්ම ඉන්නේ හැබැයි මේකෙදී ඒ தත්ත්වය වෙනස් වෙනවා බොහෝම නිදහසේ තමන්ගේ නිර්මාණයට ඕන කරන ඒ කාලය සහ අරගෙන ඒකට අවශ්‍ය නළු නිලියන් හැටියට අපිට මානසිකව අපිව බොහොම නිදහසේ තියලා මේ අපි අතුලෙන් එන්න පුළුවන් හොඳම ටික පුරා ගන්න නිවන්ත සමත් වෙලා තියෙනවා. ඉතින් නිවන්ත වගේම අනිත් ශිල්පීන් හැමෝමත් මතක් කරන්න ඕනේ. මේ හැමෝගෙම අපි මේක ටීම් වර්ක් එකක්. අපි හැමෝගෙම මේ එකමුතුවේ ප්‍රතිඵලයක් තමයි මේ රේටින්ග්ස් කියන එක ගැන මම ලොකුට විශ්වාස කරේ නැතුවට අපි දකින හොඳම රේටින්ග් එක තමයි පාර යනකොට ලොකු කුඩා හැමෝම අරක මේක කියලා අපි මේ නාට්‍ය ගැන කරන කතාව. ඉතින් මම හිතනවා මේ මොහොතේ නම් මම පාරේ තොට යන හැමතැනකම මට හෙන්න හම් වෙන්නේ මේ නාට්‍ය ගැනම තමයි. ඩයිසයි මේ දැන් මේ නාට්‍යයත් එක්ක වෙන පැත්තකට ටෙලිවිෂන් එක හැරනවනේ. මේ ගොඩක් අයගේ කතාවක් සමාජය ඇතුළත කතිකාවතක් ආවා. ඇයි මෙච්චර මේ ගීත ප්‍රමාණයක් ඇතුළත් වෙලා තියෙන්නේ මේ සිහින ගේන කුමාරගෙන පටන් ගත්තොත් විනාඩි 5න් පාඩ සින්දුවක් යනවා. මේක මේ මිනිස්සුන්ගේ රසවින්දනය පිළිබඳ ප්‍රශ්නද නැත්නම් එකම ආරක ටෙලි නාට්‍ය බලලා වෙනස් රාමුවකට ආපු නිසා. ඕල් මේ සීනගෙන කුමාරේ මේ කිත්මාරිය කෙනෙක් නාට්‍ය වගේ නෙවෙයි කණිකරම මුළු නිර්මාණය පුරාම ගීත වලින් පිරිච්ච සමහර නිර්මාණ තියෙන ලෝකේ. ඉතින් චිත්‍රපටි තියෙනවා. ඒ කියන්නේ දෙබස් කියන්නේත් ගීතේ. අපි අපේ පරණ නාට්‍ය ගත්තොත් එහෙම සමහර නාඩගම් වගේ ඒවා මේ රස විඳින්න කිසිම බාධාවක් නැහැ. අවස්ථාවක් විඳගන්න නැත්තම් ඒ චරිතයක එක මූඩ් එකක් නැත්තම් ඒ සිද්ධියක් විඳගන්න කිසිම බාධාවක් වෙලා නැහැ මේ අපේ මේ නාට්‍ය සීනගෙන කුමාරයෝ නාට්‍යයේ ඒ ගීතයක් එකට ඇතුළත් වුණා කියලා. එහෙනම් වැඩිපුර නලතක් ආවගේ ඒක පේන ගතියක් නැහැ. මේකයි වැදගත්කම තියෙන්නේ. එතකොට නිර්මාණයට ඊටාම බද්ධයි. ඒ ෆීලිං එකට ඊටාම බද්ධයි. ඒ ගීතයක් ඒ අවස්ථාවේදී මේකට එකතු කිරීම ඒක නිර්මා රස විඳින්න අපේ ප්‍රේක්ෂකයාට ඒක හුරු නැත්තත් මම හිතන්නේ ඒකට හුරු වෙනව බොහොම ඉක්මනින් මේ නිර්මාණය රස විඳිනවා නම් මන්නේ. ඇයි එතකොට මේ වාහනේ ගිය එකට දැම්මම රිවර්ස් එකට යන්නේ? ඒකේ වෙන එකක්. මේක තමයි. ඇයි? ඔයාගේ වාහනේද? ඒක ඒකේ කාර් జాති අපි පැදලම නැහැ. පොදම කතන්දරය තියෙන්නේ මේ. නෑ ඕක මමනේ අත්දකින්නේ. ඔව් ඔයාගේ වාහනේද? මමනේ රතේ පැමිණියේ කියලා කමින්. නෑ ඇඩේ දැන් ඩයස් අයියා. සාමාන්‍යයෙන් අපි ජපන් කාස් ඉන්දියන් කාස් එකයිනේ ගිය ලිව එක. මේක යුරෝපියන් කාර්. මේක මෙහෙම උස්සන්න ඕන. උස්සලා දාන්න. ඔයා බබා.
මෙයා ඉතින් මම පිටිපස්සේ මෙතන සීට් එකේ ඉන්නේ අයියා හැම වෙලේම ගන්න ඉතින් හැරලා මෙහෙම කරලා දාලා මෙහෙම දාලා යන්න යනවා ඉස්සරහට ඔය යන්නේ පස්සර නෙමෙයි ඉස්සරහට ඉස්සරහට මොකද අනතුරකට එහෙම මූණ දුන්නේ නෑ 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 එයාට අනතුරක් උන්නේ නෑ මල්පොච්චි කීපස්සක් ඒ යන්න දුර අනතුරක් කියලා නෑ අද වෙනකම් කියන්නේ ලොකේෂන් එකේ අනතුරු වගේ තියෙනවා ඒ කියන්නේ මෙහෙමනේ කාවින්ගේ පස්සර යද්දි අවුලක් නෑ යට වෙන ඕන දෙයක් ඉස්සරහයි මතු වෙනවනේ ඒකත් නෑ නෑ මම මේ නිතර කියනවා හැබැයි උන්ට ඇහෙන්නේ නෑ වීදුරු වලනේ තියෙනවා අයින් ගියල්ලා මට ඩ්‍රයිවිං නෑ ඩ්‍රයිවර් යක වාහනයක් තියෙනවනේ තියෙනවා තියෙනවා ඒ වගේ වාහනයක් නෑ ඒක තමයි අවුල මේ ශලනි මේ මේ ඔයත් එක්ක කතා කරන්න කෝල කෙනෙක් ඇවිල්ලා ඉන්නවා කලිසම ගැන අහන්න අයිබෝන් කවුද මේ හලෝ අයිබෝන් අයිබෝන් මදුශංක ඔව් මම මදුශංක කොමගමි ඔව් කතා කරන්න ඔව් සිහිනගේම කුමාරියේ 50 වෙනි කොටස බැලුවා ඉතාලි මන්ත සතුටුයි ශලිනි අක්කාද ගෙදරින් ළමයිව දාලා ගියා ඒකට අපිට හරිම දුක හිතුණා ඇත්තටම මට කතා කරන්න ඕනේ යහන් අයියටයි ධර්මපියයිලයි කතා කරන්න ඕනේ කතා කරන්න ඔව් ගියන්නේ කොහොමද හොඳයි හොඳින් ඉන්නවා හැතනු ගියන්නේ අයියේ වාගේ රංගපෑම් නම් සුපිරි අපි වාගේ රංගපෑම් වලට හරි ආදරෙයි හරි ආසයි ඒ වගේ මේ බණ්ඩත් තාතා යෝනේ thank you ඔබලා ආසිරවද ධර්මපියයියේ ඔව් ශලිනි මේ නාට්‍ය ප්‍රධාන චරිතය ළමයි හත් දෙනෙක්ව අම්බම් කරනවා කියන එක ලීසි ඇති කියලා හිතෙනවා ගෙදරින් ඉන්න බලු පැටවු ටික බලා ගන්න විදියටම නේද මේ කට්ටිය නම් ටිකක් අමාරුයි. ඒකේ ඉතින් ඒවට හරි සුන්දරයි. ඉතින් ඒ කට්ටියත් එක්ක ගෙවෙන කාලය මේ අපි හැමෝටම මේ ඉතින් කියන්නේ හොඳ අත්දැකීම් තියෙනවා. ඉතින් බල්ලෝන්ට වඩා වෙනස් ඉතින්. ජයබහුත් එක්ක කොල්ල කරන කාලේක වල. ආ ජයබහුත් එක්ක විකම් බහු. මේක කියන්නේ ඉවරයි ඔක. කාවිය අතන එකක් කියන්න ඕනේ මේ සාමාන්‍යයෙන් අපි මේ නාට්‍ය දින විශේෂත්වය තමයි අපි ඔක්කොම එකට හුඟක් වෙලාවට හම් වෙනවනේ ඔව් යාරිම සිනා සාගර කියන්නේ විනෝදෙන්ම තමයි ගත වෙන්නේ අපිටම හරියනවා ඉසුරු ඉසුරු කතා කතා නේ කතා 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 කප්පු වෙලේ එකක් කියවෙන්න සෝරි සෝරි ඉසුරු මොකද අර හරි අමාරු ඉදින් මට නේද ඒකම තමයි මම මේකෙන් දැම්මේ අපි මේ ලස්සන සින්දුවක් කවුද මංජුලක්ගේ ආ ඉසලව නලදතක් ගැන කියන මංජුලක් වහේ වල්ලා බල නලදත් දිනවද කියලා මං කියපු එකේ තත්ත්වය කියුණා ඔව් දැන් ලස්සන සින්දුවක් ආවම දෙන්න ඒකෙන් කියුණා කලින් එකේ තත්ත්වය ඒ වාරිම වැරදි නෑ නෑ එහෙම නෙමෙයි දැන් මේ සින්දුව මම දැන් උගල ඇවිල්ලා පෙර පුහුණු වීම කරනවානේ කියන්නේ හරි හැංගීම් බරව ගායනා කරා මේ සින්දුව මේ සින්දුව විශේෂයෙන් මංජුලක්ක කිව්වා මට මේක ඉසුරු ගැස් දෙක දිහා බලාගෙන කියන්න ඕනේ කියලා මම කියන්නේ තේ මේ නාට්‍ය සින්දු කියන්නේ නැත්තේ මං විතරයි මේ තිරේ පිටුපස වාගෙන සින්දුවට ගැති කියලා තමයි නිවන්ත අය කියන්නේ මංජුලක්ක ආරාධනා කරන ලස්සන ගීතයක් ගන්නක අකුරුත් ලස්සනයි ආවා मम दो
සතියකට ඇති ඉස්සරට ඒ ටික. කවුද කිව්වේ? කවුද කිව්වේ? මාසයකට. මාසයකට. ඕ. මේ මම අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට පොඩි අවස්ථාවක් ලබා දෙනවා. ශලණී ඉන්නවා. මංජුලා ඉන්නවා. ඔයගලන්ට දෙනවා පුංචි ගේම් එකක්. ඔයගොල්ලෝ ගෙස් කරලා කෝල් එකක් දීලා කියන්න ඕනේ. මේ දෙන්නගෙන් එක්කෙනෙක් හැමදාම දියරෙද්ද අඳිනකොට 60 කටු ගහගෙන තමයි දියරෙද්ද අඳින්නේ ලංකාවේ පළවෙනි වතාවට. කියන්නේ දියරෙද්දක් අඳින්නේ සාමාන්‍යයෙන් 60 කටු ගහලා. ඒක ශල්නිද කරන්නේ මංජුලාද කරන්නේ කියන එක ආදරණීය ප්‍රේක්ෂකයන්ට බලන්න. කවුද කටු ගහන්නේ? ඒක ඒක අදාළ කරගන්න එපා ඉස්සර මෙතනට. ඈ ඉස්සරට කෝල් කිරීමෙන් බලකින්න කියලා කියනවා. ඉස්සරට කෝල් කිරීමෙන් බලකින්න ආදරණීය ප්‍රේක්ෂක ඔබට ආරාධනා කරනවා. මේ මේ කතා කරලා අපිට කියන්න කවුද ශලනිද මංජුලාද කියා. එහෙම වුණොත් ඉස්සරක් මොනාරි දෙනවද? ඕ 70 කඩ පැකට් එකක් දෙනවා. සාමාන්‍යයෙන් මේ මේ කෝල් කරලා SMS ගහනකොට 70 කටු ඉස්තන චලන 70 කටු ඉස්තන ඉතින් ශලනි අයියෝ ශලනි ඉස්තන කටුව ඉස්තන අංකේ යෝදා කාටද SMS කරන්න කියන්න ඕනේ? ඔයාට මේ මේ 70 කට ඉස්තනක් S ඉස්තනක් යදා ශලනිටන් S දාලා ගන්නවානේ මන්ජලන්ට M දාලා ගන්න ඕනේ. ඔව් අපි 70 කටු පැකට් එකක් දෙනවා හරි උත්තරය දෙන කෙනා සීනගෙන කුමාරියෝ නාට්‍ය කණ්ඩායම විසින් 70 කටු ලබා දෙනවා. ශලනි මේ සාමාන්‍ය ෂූටින් යද්දි ගෙදරින් මොනවද අරගෙන යන්නේ සාමාන්‍ය? බය වෙන්න එපා. බය වෙන්න එපා ඔමේ. අපි මොන්නේ ප්‍රශ්නයක් මා කියලා නෑ. බෑග් එක අරන් යනවා ෂූටින් වලට ඕනේ ඒවා. ඕනේ ඒවා. ඔව්. ඔයා පොල් එහෙමත් දාගෙන යනවා ලොකේෂන් එකේ. අනේ මේ අහගන්න එපා. හරිද? ආ අනේ මේ අහගන්න ආසයි කියලා. මේක තමයි ඇත්ත ස්වරූපය. අනේ දෙවියනේ මට බෑ. ඔයා ගන්නේ ලොකේෂන් එක පොල් ගෙඩියක් දාගෙන ගෙදර ගිහිල්ලා බලන්නකෝ. ලංකාවේ කොයිදර මොරටුවේ මතුගම. මතුගමින්? නෑ නෑ ඒ වෙන සෙට් එක. මෙයා පොල් ගෙඩියක් දාලා මගේ බෑග් එකට. मगर नव लाइफ बॉय कहा लाइफ बॉय कोहंब මේ මේ ප්‍රසන්ත කෙනෙක් මේ ඇත්තටම මේ ටයිම් චෙක් එකකට දීපු හොඳම නිර්වචනේ මං හිතන්නේ ඒක. මෑත කාලේ මං චාලනි චාලනි කොච්චර බය වුණාද කියනවා. ඔව්. ඇයි? ඉතින් ඒ පොල් ගෙඩියේ මේ සෙට් එකේ නෙමෙයි දැම්මේ. එන මොන සෙට් එකේ දැම්මේ? වෙන මොකද්ද ඒක? නෑ මේ දැන් බලනවා මේ සෙට් එකේ පොල් දාන්නේ නැහැ කියලා. මේ සෙට් එකේ පොල් නෑ ඒ තියෙන්නේ කටු පොල්. කටු පොල් දාලා වෙනු ගන්න. බලන්න කටු වෙනිලා. මේ ඩූලියන් ඖෂධයක් ඉදිර අපි ඒ පිළිබඳව ඔබට කියන්න සිතුවා කියන්නේ මොනවද කියන්නකෝ අපි මොකුත්ම දන්නේ නැහැ ওই ඩූරියන් ගන්න අපි අදාළව අපි දන්නේ අපි දන්නේ නුගේ කොට විතරයි ඩූරියන් කතන්දරයට එනවා ඊට කලින් මේ මිරේ මේ කොමල චරිතයට ලැබෙන ප්‍රතිචාර रंगपान मल्ली वचन हिटिगम रोसा अम्मी अम्मी आगे आनावा
දේ යනකොට මෙහෙම අපිට කියන්න දෙයි කියලා ඒක කියන්නේ අය කටින් ඔඩුක්කේ තෙන් කවද මොකද ඒකට මම උත්තරේ දුන්නොත් එයාට හොදද මෙහෙමයි මල්ලි ට්‍රැක්ටර් වල දාන්න පුළුවන් බර ප්‍රමාණය ඉතින් ඒක කතා කියන්නේ බොඩිය කියලා තියාගෙන යනවා යනකොට එයා හිටි ගමන් අර ඔහොම එකක් ගහනවා මම කෝ ගහන්න එපා ආයි ටිකක් ඉතින් අමතක වෙනවා ආ එකක් ගහනවා කෝ ගහන්න එපා ගැහුවා තිබිනවා ඉමිනවා ඔව් අම්ම ආ මෙතනට ආවේ සෝරි 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 අනිත් දවසේ අම්මලේ ඒ වගේ මඩුලක් කියන අනිත් දවසේ අම්මලේ නෑ ළමයි ටික අපි ආසයි අත්‍තරම අපි ආස අත්‍තරම ආසයි අම්මලෙන් නැතුව ඒ දරුවෝගේ තාත්තලා මේ ඒ ළමයික ෂූටින් එනවා නම් මොකද අපේ සමහර වැඩපිළිවෙල් මීට වඩා සාර්ථක තාත්තලා වගේ ලොව්වක් ගන්න පුළුවන් ඊට පස්සේ හවසවල් 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 फोटो මම දන්නවා කතාවසා විස්තරේ මම වගේ වෙන එකක් ගන්න හැදුවේ නමුත් ඔය ඇතන ලස්සන්ට ඒක ක්ලෝස් කරලා දැම්ම ඇතන එයා මිහිර සිරිතිලකනේ ඐ නෝ ඉතින් ඐ නෝ ඉතින් ඐ නෝ කිව්වට දැනගන්න බැහැ ඐ නෝ කර දැනගන්න බැහැ ඒකයි ගෙස්ලාට ප්‍රසන්ටර්ස් ලෙවිල් ඇ ඉන්නෝනේ අන්න ඒක තමයි ප්‍රශ්නේ ගෝ මොනවද ඇත්තට ගෙනියන්නේ ෂූටින් වල ගෙදරින් යද්දි කැම බී මොන හරිගෙන शलनी तारक गेदरिंग शूटिंग वाले अरगने पिंतूर बलाने पिंतूर संधान कर लेवाचर वटनवादे कार्यालय පහසෝ සඳහත් ඔබට රගනේ මේ හැකියාවක් තියෙනවා මේ පළවෙනි වතාවට ලංකාවටම ශල්නි තාරකා ඔබට හඳුන්වා දෙන යනදී බලන්න ඉසුරු අයියේ ඒ මට දුර පේන්නේ ඉසුරු අයියේ දෙක වසර බී ශල්නි තාරකා සහයි බෝතලේ තව ගොඩාක් දේවල් දාලා තියෙනවා ඒ බෝතලේ පිටින් අපිට පොඩි නිර්වචනයක් දෙන්නකෝ ශල්නි ඔය ඉන්නේ හගන්නකෝ හරියට ලොක්ක ශල්නිගේ වතුර බෝතලේ ගොඩක් අය කියනවා මේක ශල්නි ගෙනියන්නේ ටොයිලට් යන්නේ ටොයිලට් යනකොට තමයි කරන විදියත් ඒක ලියලා තියනලු 1 by 1 මේ ඇත්තටම අමතක වීම සීන් එකක් තියෙනවා දැන් මම අවුරුදු ගානක් තිස්සේ ඔයත් එක්ක වැඩ කරලා මට හම්බෙලා නැහැ නේ පොඩක් ඉන්න මම අර හොඳට වතුර බොන්න කියනනේ මිනිස්සෙට ඒතර මම ලීටර් එක බීලා මට මදි හිඳ දෙකට ගියා දෙක මදි හිඳ තුනට ගියා තුන මදි හිඳ ලීටර් හතරක් දක්වා ලීටර් හතරේ බෝතල ඕම ගිහිල්ලා ලීටර් 500ක් මේ අපිට ෂූටින් කරන්න නම් බැරිලා මිස්ටේක් එකක් වුණොත් අපි ගිරිලා මැරෙන්නේ මේ අපි මේ උසර මේ යාලුවෝ ටිකව හදාගන්න හරිද එතකොට ඒ කියන්නේ මේ ලීටර් හතරක් මම පුළුවන් තරම් බොන්න try කරා හරිද මේ දැන් මේ මේ නාට්‍ය නෙමේ මිට කලින් රුගත කරපු රුගත කරලා ඉවර ටෙලිකාස්ට් එක අවසන් හොඳම නිලියට නිර්දේශ වෙච්ච එම මේ ඉතින් හිතන්නකෝ එච්චර මම බාධක මැද හොඳම නිලිය නිර්දේශ වුණා කියද්දි නෑ බැලුවේ නෑ නේ මෑත ඉන්න එයා නෑ අර මේ ඉතින් මෙයා ඒ නෑ අර බැලුවා එතකොට මේ මෙයයි ධනංජයයි අංජන හොයි තුන් දෙනා තමයි ඉතින් සහායක ඩැනිස්ලා හරිද මන අහිංසක විදියට මේ ෂූට් එකක් කළා මං නිදි හරිද නිදාගෙන ඉද්දි මේ නංගි නංගි නැගිටින්න නැගිටින්න කියනවා මට නැගිටින්න නෑ මට ෂූටින් නෑ මං නිදි තුන් හතර පාරක් ඇහැරුවා ඊට පස්සේ කොහොමද පෑය තුන විතර පස්සේ මං නැගිට්ටා නැගිටලා ඉතින් නැගිටගම වතුරනේ හොයන්නේ අනේ වතුර බෝතල හොයලා ගද්දි මගේ බෝතලේ විනාශ කරලා හරිද ඒක තලල පොඩි කරලාද නෑ නෑ ඒකේ අර ජරාව ලියලා හරිද මොන ජරාව ලියලා ජරාව කියන්නේ සල්නිතාරකා කියන්නේ ජරාව සල්නිතාරකා කියනවනයි ඉතින් අපිට කරන් දෙන්නේ ඒ කියන්නේ මෙහෙමයි අයියේ සාමාන්‍යයෙන් වතුර බෝතලයක් අරන් අපි මෙහෙමනේ යන්නේ සලා කොහොඳනේ ඒක ෂූටින් කරන වතුර බෝතලේ මේ යන්නේ බෑග් එක මේකේ බෝතලේ මේ බෝතලේ කයිවද කිව්වා මේ යන්නේ මේ අපි ගන්න බෑග් එක රෝල් එකට කයිවද කිව්වා
කැලේට දුවලා සරමත් උස්සගෙන ඒක වීඩියෝ එක තිබ්බම ගාමට ඉතින් දෙන්නත් තිබ්බ අපරාද දෙන්න තිබ්බ අයියෝ නෑ මම නැති දවසක මෑ යනකොට මං අනිවාර්යෙන් දෙන්න මමට කෝල් එකක් දෙන්න ඔය නැතු මං එන්නේ නැහැ ශල අද 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 අපේ ඉසුරුට ශලණිය දැකලා පොඩි ආදරයක් ඇති වෙලා අපි මේ පොඩි නෑ පොඩි නෑ මගේ ළඟ පොඩි වැඩ නෑ මං ලොකු එක්ක යන අනිවාර්යෙන් අපි කෙටි විරාමයක් ගන්නවා විරාමයෙන් පස්සේ අපි කතා කරන්න සූදානම් දූරියන්ද රබුටන්ද බැංගුස්ද බ්‍රේක් වර්ධන ටෙක්ස්ටයිල් කිරිපත්ගොඩ නිට්ටඹුව ජයලත් මහනුවර මේ පුංචි කුමාරයාට සොළොස් අවුරුද්දක් යනකම් තොර මඩල ගමට වෙලා උඹටයි මටයි කල් හරින්ට සිද්ධ වෙනවා සොළොස් අවුරුද්දක් කිමික්ද උට අවශ්‍ය විය ඇත්තේ දාසිය මුද්‍රා තබන්නාට බිසවුන් වහන්සේ මුණ ගැසීමටයි ආවේ සිංහ රජතුමනි කිමික්ද ඔහුගේ අවශ්‍යතාවේ स्वाभाविक बेबी ऑयल पेंडा बेबी विद इन मपमनाई पेंडा बेबी स्वाभाविकाई आरक्षणाई විසනකාරී අවස්ථාවක පවා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් නැවතත් Fitch AAA LKA ශ්‍රේණිගත කිරීමෙන් පිදුම් ලැබුවේ ඔබ අප කෙරෙහි තිබූ විශ්වාසය නිසායි. ඔබේ ජීවිත රක්ෂණයට ඉහළම ප්‍රතිලාභ ලබා දෙන අතර අපි සෑම මාසකම රුපියල් බිලියන 1.5කට වැඩි වන්දි හිමිකම් පියවන්නෙමු. මූල්‍යමය වශයෙන් ශක්තිමත් පුරෝගාමීකුගේ සෙවණෙහි ජීවිතේම සුරක්ෂිතයි සෑම විට. එන්න අපහා එක්වන්න නොවිනස් වන ආරක්ෂාව සහ සැනසුම අත්විඳින්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමින් LB රන් අයෝක සේවාව අධිකාර මුදල තවත් වැඩි කළා දැන් රන් පවුමට රුපියල් 72000ක් වියලි සමට පෝෂණය දෙන්න ශ්‍රී ලාංකීය දේශගුණයට මැච් වෙන්නේ velvet intense nourish body lotion නොයලෙන සංයෝගයක් උපරිම පෝෂණයක් ශ්‍රී ලාංකේය සම සඳහාමයි තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස් கிரிபாத்குட நிட்டும்போ ஜாயலத் மகானூர் ஹைக்யா ஹேண்ட் சானிடைசர் ஒபேத் ஒபே பவுலேத் செபேம ஆரக்ஷகையாய விராஸ்வேமு அலுத்வேமு சக்திமத்வேமு எக்வேமு தேசிய குடனகமு மெல்பர்ன் ஜாதி வானி கம்பிய தாத்தி மட சந்தே தான கிதரே இன்னேன்னே நே மகே சந்தே தெபாலின் தானவா பந்துல சேட் ඇඳුම්වලට කලක් පවතින අලුත් වෙනමක් දෙන්න කම්ෆර්ට් මිල රුපියල් 40කින් පහලට මේ හංසිකගේ පවුල දඟ පොඩ්ඩා එක්ක හංසිකගේ වයිෆ්ට බේරිල්ලක් නැහැ. ගෙදර වැඩ කරලා ඉවරෙකුත් නැහැ. ඔෆිස් යන්නත් ඕනේ. හැබැයි මෙයාලගේ රෙදි ටික හොදලා දෙන්න නම් විශ්වාසවන්ත කෙනෙක් ඉන්නවා. ඒ වෙන කවුරුවත් නෙමෙයි. සිංගර් වොෂින් මැෂින් එක. විරස් වෙමු. අලුත් වෙමු. ශක්තිමත් වෙමු. එක් වෙමු. දේශය ගොඩනගමු. මෙල්බන් ජාති වාණි කම්පිය හිරුට 22යි දවස් 22න් දසලක්ෂපතියන් 22යි ජූලි පළමුවනදා ඡයග්‍රාහිකාව බූගොඩ කසුනිදි සනායක
ජූලි දෙවනදා ජයග්‍රාහිකාව DDB ඉරන්මාලි මහරගම ජූලි තුන්වනදා ජයග්‍රාහිකාව තුෂාරා කුමාරි අරණගංවිල ජූලි හයවනදා ජයග්‍රාහකයා පුබුදු රංගන බයාගල ජූලි හත්වනදා ජයග්‍රාහිකාව WA නයනි මදුවන්තිකා වර්ණසූරිය නරම්මල ජූලි අටවනදා ජයග්‍රාහිකාව AGK පුෂ්පරාණි යක්කල මුල්ල ජූලි නමවනදා ජයග්‍රාහකයා WM සුගත් බණ්ඩාර කොටගල ජූලි දහවෙනිදා ජයග්‍රාහිකාව HG සජීවනී ජයසේකර වහකොට්ටේ ගලේවිල රාත්‍රී 7:30 9:55 අතර එක දිගට හිරු ටෙලි පෙරහැර බලන්න හෙට දවසේ දසලක්ෂපතියා ඔබ විය හැකි හිරුට 22යි දවස් 22න් දසලක්ෂපතියන් 22යි අපි යනවා කුරුණෑගල පැත්තට දීපිකා අයිබෝන් අයිබෝන් සල්ලි කොහමද මම මාරලි මෙතම නියමයි thank you කාටද කතා කරන්නේ අද සීනගෙන කුමාරිය 30 එපිසෝඩ් එක දීපා අපි ගොඩක් ආසාවෙන් බලුවා ඒකම අද කොපිටට දිස්සාන තරුතිවල දැක්කම ගොඩක් සතුටුයි අයිබෝන් කතා කරන්න ඕනේ ශලනේයි මන්දිලාටයි හරි හයි ශලනේ හලෝ ඔයාද මංජුලත් අද ඔයා ගොඩක් ලස්සනයි. ඒ වගේම කතානත් අද ගොඩක් ලස්සන වෙලා. Thank you. ඉතින් මොනවද ඔයාගේ කටයුතු? ලොකු කාටිත්තක් නෑ පොඩි ව්‍යාපාර පැත්තකට යොමු වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් ඒපත් එක්ක කාලය ගෙවෙනවා මේ දවස්වල. ඔයාටත් ගොඩක් ආදරෙන් සුභපතනයි ලස්සන ඉනාවක් කළ හැමදාම අපිව සිනවන රැඳෙන්න කියලා. ඔව් thank you නංගි. බොහොම ස්තුතියි කාරිණායේ. හරි බොහොම ස්තුතියි දීපිකා. ආ මම වගේ ප්‍රශ්නයක් අහුව මතකද? ඩියරෙද්ද ඇඳලා හැටකටු ගහන්නේ ශලනිද මංජුලාද? ඔයා උත්තරයක් දෙන්න හිතලා. කවුද ඔයා හිතන්නේ? ආ දීපිකා ගිහිල්ලා බලලෙන්න ගිහිල්ලා කවුද හැටකටු ගහන්නේ කියලා. මේ මම මේ ප්‍රශ්නේ කණ්ඩායමෙන් අහනවා. උදේට මුලින්ම ෂූටින් ආව මොකද කරන්නේ කට්ටි? කනවා. කන කාලි වුණාට පස්සේ සල්ලි එකතු කරනවද? ඔව්. ඔව්. ඔක්කොම ගලි ඉස්සුදියා වල්ල. අපි නෙමෙයි. හරි. ඒ සල්ලි එකතු කරන්නේ? මෙයා මං තමයි සල්ලි එකතු කරන්නේ. එකතු කරන්නේ. අකවුන්ටන්ට්. අකවුන්ටන්ට්. ඒ සල්ලි එකතු කරන්නේ? මතුගම කිරිමාමගෙන් කිරි බෝතල්. ඔව් අපි මේ කියන්නේ නාට්‍ය අපි උදේට ගියාම ප්‍රධාන ප්‍රොජෙක්ට් එක එදා දවසට කොහොමද අපි ෆ්‍රෙෂ් මීකිරි ටික කන්නේ කියන එක. ඔව් මම මේ අද දවසේ අපේ කොපි චැට් කණ්ඩායම විසින් අපි හැඳ ගානේ ප්‍රදානය කරනවා. මම ඒකට හේතුව කියන්නේ හැඳ දෙන්න ඉස්සෙල්ලා. අනේ වටිනවා. මීකිරි කන්ද. වටිනවා ඇනි දෙකයි අපේ මේ සෙට් එකටම තියෙන්නේ. මේක ඔයාට. Thank you. මේක මිහිර අයියට මේක දෙනවා කියලා දන්නවනම් මම අට වෙද්දී එනවා. ශලනිට මේක දිහන්න අයියට. ඇත්තටම මේ සීනගෙන කුමාරිය කණ්ඩායම උදේ පාන්දර අද මෙච්චරද දෙන්නේ මේ ප්‍රෝග්‍රෑම් එක. තව එනවා. තව ගොඩක් ඒවා මගේ ඔයාලට දෙන්නම කියලා මම හිතනවා. අන්නම් ගන්න දෙහිගෙඩියකුත් දෙන්න කියලා. දෙනවා දෙහිගෙඩියකුත් දෙනවා. ඇත්තටම මේ අපේ කණ්ඩායම තීරණය කරා මේ හැඳි ටිකක් ලබා දෙන්න. මොකද කිරි කන්න මේ සෙට් එකතම තියෙන හැඳි දෙකයිලු. උදේට සල්ලි එකතු කරලා කිරි අරගන්නවා. කිරි කන්න හැඳි දෙකයිලු තියෙන්නේ. ඉතින් අනෙත් එක්ක නේද කනක වඩා හැඳි තියෙන ඔක්කොම එකතු කරන්න ගියොත් බෙදන ප්‍රමාණය වෙනස් වෙනවා. අනිත් එක්ක නා කාලි වරණ ගන්න ඉසුරු දත්මිටි කතා නෑ. මෙහෙමයි අපි පොඩි එතන
මාකටින් කැලේ දෙක කියන්නේ පොඩි ඒ ඒ බංගලාවේ පොඩි රහස් කුටියක් තියෙනවා කිරි කුටියට කිරි කුටිය කිරි කුටියට ගිහිල්ලා වැඩි නෑ ඈතට ගිහිල්ලා ඒ ඈතින් සද්ද වෙනකොට කට්ටිය දන්නවා නෑ නෑ සලත් ඕක ඕගනයිසින් පාර්ට් එක කරනවා සලා හිමීට ඇවිල්ලා कैमरा अध्यक्ष सुरेश दम्मिक अपे किरी मंडल सामाजिक मंडल सामाजिक किरी दरू अरे हट्टी वाले गमे जैम बोतल जैम बोतल पुरा किरीमा बलाग्ने किरीमा पुरुद्वासी अभी मुलिंग किरीमा कथा कर किरीमा अभी कथा किरी बोतल किया ගන්න සාමාන්‍යයෙන් කට්ටියට සාමාන්‍යයෙන් ඕ කිරි බෝතල් හතක් අටක් ගන්නවා මේ සලා දෙකක් විතර කනවා අනේ බොරු ඒ හරිද වෙනා දින ඇත්තම කතාව හැඳි දෙකයි තියෙන්නේ ඔව් අමාරුන් හැඳික් ගත්තම ජේෂ්ඨත්වයට ප්‍රමද බැන දෙන්න දුන්නම මමනේ වයසින් අඩුම ඕකේ මම තමයි අන්තිමටම කන්නේ කිරි බෝතල් තුන් කාලක් විතර ඇතර ඌට ඉතුරුයි මම කන්නේ බෝතලේට මම තමයි ගොඩ යන්නේ उत्तर देने මේක ඇත්තරම ගීත් ඇන් මී කිරි ඒකත් ගෙනයි රබර් කිරි නැත්ත පොඩ පොඩ කන්න මේ වෙලාවේ ඇස් අයියා කියන රබර් මේ නිරය රබර් කිරි දන්නේ ඇත්තට හේවනේ සීනි හේවනේ මේ මතුගමින් ගෙනා ඇත්තරම ආ රයිට් කිරි මාමගේ කිරි එසල් පට්ටෙන් බඳලා තියෙන හේව නෝ බලමු හේව කියලා කාල බලන්න රස පරීක්ෂක හේවනේ හිතුවා මේ මොන හරි දේවල් වල නිරත වෙන්න ඕන කියලා. ඉතින් අපේ මල්ලි මගේ මල්ලි මට යෝජනාවක් කරා අපි මේ මොන හරි කරමු වෙනස් විදි දෙයක් කියලා. ඒ අතරතුර මගේ මිත්‍රයෙක් සින්දුවක් කරලා තිබුණා කොරෝනා කාලේ එයාගේ අත්දැකීම් පිළිබඳව. ජීවිතේ පා කොරෝනා කියලා. මේක ඊට පස්සේ මේකේ වීඩියෝ එකක් අපි කරා. ඊට පස්සේ ගිහන් සයිස්ක්‍රීම් කියලා අපි අපේ ටීම් එකක් එක්කම වෙලා YouTube channel එකක් පටන් ගත්තා. ඉතින් ඒකේ ඒ ටීම් එකේ ඉන්නවා කීප දෙනෙක්. රංගන ශිල්පීන් හැටියට සම්බන්ධ වෙලා ඉන්න අපේ සරත් කරුණරත්න ආලෝක සම්පත් ජෝර්ජ් සැමුවෙල් ඒතොර එඩිට් කරන වරුණ මොවිඳු රිමල්ලි දෙමාල් ඉතින් මේ මෙහෙම ටීම් එකක් එක්ක අහුවෙලා අපි පටන් ගත්ත පොඩි වෙන විදිය වැඩ. ඉතින් විවිධ වර්ගයේ YouTube channel තියෙනවා එක එක කොමඩිස් කියනවා. ඉතින් අපි අපිට හිතෙන පොඩි පොලිටිකලි දේවල් කියන්නේ අපේ දේශපාලනය කියන්නේ මම කියන්නේ කලාකාරී දේශපාලනය කියන්නේ හැම වෙලේම මේ පක්ෂ උඩ ගිහිලා වැඩ කරන එකවත් ස්ටේජ් එක වැඩ කරන එක නෙමෙයි අපි කරන ආර්ට් වර්ක් එකේ කොහොමද අපේ පොලිටික්ස් කතා කරන්නේ කියන එක. ඉතින් මට කොරෝනා පෙනිච්ච විදිය මම මුල්ම වීඩියෝ එක කරා. ඉතින් ඒකට හොඳ ප්‍රතිචාර ආවා. ඉතින් subscribers ලෙන් දෙන්න වැඩි වුණා. ඉතින් ගිහන් සයිස්ක්‍රීම් කියන එක මම හිතනවා ලොකු මම කියන්නේ ලක්ෂ ගණන් බලන්න ඕනේ අයිස්ක්‍රීම් කඩයක් අද්දාලා. අයිස්ක්‍රීම් කඩයක් ආද කියලා. ඉතින් මේ මොකද අයිස්ක්‍රීම් කියන එක දාන්න හැදුනේ අයිස්ක්‍රීම් කියන එක මුළු ලෝකෙටම බලංගුයි. අයිස්ක්‍රීම් නොදන්න කෙනෙක් නැහැ. සහ අයිස්ක්‍රීම් වල විවිධ රස ගේන්න පුළුවන්. ඉතින් අයිස්ක්‍රීම් කියන එකේ ලොකු අර්ථ ගොඩක් තියෙනවා. දිය කරගන්න නැතුව මේක
කණ්ඩත් උනේ ඇඟේ අතේ පතේ ඇඟේ පත ගන්න කණ්ඩත් උනේ ඉතින් මේකට ඊට පස්සේ පහු කාලින තව තව වීඩියෝස් කීපයක් කරා අවසානයේට මේ මට අපි ලියපු ජෝර්ජ් සැමියෙල් ලියපු ගීතයකට දුෂා ජයතිලක කියන ලංකාවේ ඉන්න තා දක්ෂ සංගීතඥයෙක් ඔහු ඔය ලංකාවට දැන් අලුතෙන් හඳුන්වලා දෙනවා සී බෝඩ් කියලා කීබෝඩ් එකක් ඒකේ ලංකාවේ පළවෙනි වතාවට පාවිච්චි කරන්නේ ඔහු. ඉතින් දුෂාන්ටත් උරුණා අයියේ මොනහරි අපි එක්ස්පීරි අලුත් දේවල් කරමු කියලා. ජිප්සි සංගීත කණ්ඩායමේ කීබෝඩ් වාදකයා දුෂාන් මියුසික් කරා ඒ සින්දුවට. ඊට පස්සේ මට ආසෙත් උනා මේ මම කියනවා නේද මේ සින්දුව ඒ සින්දුවේ තියෙන දේශපාලනික කාරණාව හොඳටම කියන්න පුළුවන් සහ යුනික් එක ගායකයෙක් කියනවා මම දන්න. ඒ තමයි සුනිල් පෙරේරා. ඉතින් සුනිල් පෙරේරාට ගේ මම සුනිල් පෙරේරා සුනිල් අයියා මම හුඟක් හිතවත් අපි කාලයක් ඉඳන් මම ඇහුවා මෙහෙම සින්දුව කියමුද කියලා. ඉතින් එයාත් කොරෝනා කාලේ හිටපු පීඩනේ ඔක්කොමත් එක්ක හරි මල්ලේ කියමු කිව්වා. ඒක හරි සුන්දර රාත්‍රියක් වුණා. ඉතින් ඒ සින්දුව මේ ඔරිජිනලි අහන්න පුළුවන් සුනිල් පෙරේරාගේ හන්දින් අහන්න පුළුවන් වෙන්නේ මගේ YouTube channel එකේ ඒ කියන්නේ ගියාන්ස් අයිස්ක්‍රීම් කියන channel එකේ බැලුවොත් සහ ඊට පස්සේ මේ සින්දුවට වීඩියෝ එකක් කරා මම මම පළවෙනි වතාවට මියුසික් වීඩියෝ එකක් ඒ කියන්නේ තාලේ නැත නෙමෙයි ඒ දෙවෙනි වතාව තුන්වෙනි වතාව වගේ වෙන්නේ හැබැයි මම අධ්‍යක්ෂණය කරපු මියුසික් වීඩියෝ එකක් මමම ළඟපාලා මගේ මිත්‍රයෝ පිරිසක් එකතු වෙලා කරපු වැඩක් ඉතින් ඒක හොඳ ප්‍රතිචාර තියෙනවා මේ කාලින් කාලේට දේවල් වෙනස් වෙනවා නේ වෙනස් වෙන කාලය තුල මිනිස්සු උත්සාහ කරනවා පරිණත වෙන්න දැන් ඇයි වේදිකාව කියන එක රංගන ශිල්පයකට අත්‍යවශ්‍යම තැනක් නේ ඔබ සියලු දෙනාම වේදිකාව තුලින් ආපෝ එතකොට ඒ වේදිකාව ඇතුලේ ලබාගත් පන්නරය තමයි අද මිහිරි සිරිතිලකලා ඉසුරුලා ශලනිලා ගිහානයියලා ධර්මප්‍රියයලා මංජුලාලා ඔක්කොමල්ලා ඉන්නේ මේ වර්තමානයේ තුල ගොඩක් කට්ටිය මේ වේදිකාව අතාරින්න පුරුදු වෙලා තියෙනවා නව පරපුරේ කට්ටිය පුඩින් කිටින් කතා කරමු කයි එකන වේදිකාවට ආස නැතුවද නැත්තම් මේ බලාපොරොත්තු වෙන දේ හම්බ නොවෙන හින්දාද එක කෙනෙක් මාත් එක්ක ගෑවම නෑති එච්චර දුක් විඳින්න ඕන නැහැ නේද කිව්වා එච්චර දුක් විඳින්න ඕන නැහැ නේද කිව්වම කෝ ඒක ඇත්ත දුක් විඳින්න එපා ඒක තේරුම් නැහැ සැප තියෙන තැනක ඉන්න කියලා මේගොල්ලෝ තාව දුක් විඳිනවා වැඩ මේ කණ්ඩායම හරි සුන්දරයි කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා ලස්සන රසමුසු තැන් ගොඩක් තියෙනවා සෙරප්පු දෙකක් දීලා රඟපා ගත්ත නළුවෙක් ඉන්නවා පුංචි කාලේ ඒ තරම් නාට්‍ය වලට ආදරේ කරපු නිසා පන්සලේ සෙරප්පු දෙකක් හොරකම් කරලා දීලා තිනා රංගපාන්න කියලා අපි ඒ ගැන කතා කරනවා පන්සලකට සම්බන්ධ වුණා නේද පන්සලකට සම්බන්ධ වුණා පන්සල ළඟ නේද ඒක පන්සලට අල්ලපු එක රින් එක කරා හිතා ගන්න පුළුවන් යන්නේ අපි ආරාධනා කරන ලස්සන ගීතයක් ඇත්තට මේ ගීතය ගැන කියද්දිම සුනිල් පෙරේරා අමතක කරන්න බෑ ඔහුට පහරයක් මේක මම වෙනුවෙන් එක් කරපු ගීතයක් ඉතින් මේ මේ මගේ කණ්ඩි මං කියන්නේ හැබැයි මේකේ ඔරිජිනල් එක මේක නෙමෙයි. අර කලින් හරි රසවත්. හරි රසවත්. හරි රසවත්. මුල් ගායකයාට මුල් ගායකයාට හානියක් වුණොත් ඒකට සමාව භජනය කරනවා. ඉන්නම දෙන්නම් මල්ලි. Said fee
dena mali loku duwa sitida getavi poli kudu hireda kudumi saudiye ganida hiravi kennala dena malli dinama dena malli na bolu kiyanne malli idiot go can set free dinala dena malli Stability will be freedom making malli dinama denna malli na bolu kiyanne malli idiot go can set free dinama denna malli dinama denava Papuwe kotala kiyanne mewwa olakanne wanchane gamatama denawa ratatama denawa ratatama denawa denawa Nangro HMO ඔබේ දරුවාගේ දිවිමඟ පෝෂණය කරයි. From Nestle. Timing කියන්නේ ඔකට තමයි. මජුලක් මේ සීනගෙන කුමාරයෝ නාට්‍ය ගැන ඔබට දැනෙන දේ මොනවද හිතන්නේ මේ වගේ දක්ෂ සහ වැඩ කරපු අයත් එක්ක නැවත වාරයක් එකතු වෙලා වර්තමානයේ ජනප්‍රියත්වයේ ටෙලි නාට්‍යයක වැඩ කරන්න ලැබීම ගැන සහ චූටි චූටි ළමයි ටිකක්. ගොඩක් සතුටුයි අතර මේ හැම පිරිසම බොහොම හොඳ දක්ෂ පිරිසක් ඉස්සරව හම්බ වෙනවා ඉස්සරි මටයි තමයි මගේ දර්ශනවල ඉන්න හම්බ වෙන්නේ ඒ වගේ මේ චූටි ළමයි ටිකත් මතක් කරනවානේ පුංචිව බලන්න වෙලාවකට පොඩි උද්‍යම් මොකද පුංචිව බබා හරි හොඳයි ඉතින් හරි සුන්දරයි ගෙවන කාලේ ලොකු දර්ශන මේ දින ගණනක් මට නැතත් ඒ ගත කරන දින වල බොහොම සුන්දරව ගෙවෙන මේ දින ටික නැති කරන්නේ ඉසුරුද එයාට මම බය වෙන එකට යටි නා යන එන්න ගරුගාම්බිකයි දැන් රෝසා ගැස්තුනම රෝසා ඒ කතාවටක් ගියා අයියාගේ රියැක්ෂන් එයා බයයි දැන් එයාට දැන් එයා හරි සතුටු වෙන්න බෑ යටි චර බය ගෝලියෝ ඉන්නවට ඉනා වෙනවනේ ඉස්සර එහෙම තමයි කියන්නේ කොච්චර මේ එඟපතින් මහත්තුණා ලොකු ටෝක් දුන්නත් හරි බයයි ලැජ්ජාවට බිම්බලාගෙන ඇදලා ඩෙනිමේ නූල් ටික කොටස් 50 කලක් බලන්න සත්සරණි ගැටි අයියේ මොන පන්සලෙන්ද සරපුද කිස්සුවේ හරි සුන්දරයි යන්නේ කතාව පගාවක් ඉල්ලුවා මගේ යාළුවෙක් දහම් පාසලේ නාට්‍ය පොඩි ගාන අවුරුදු 8ක් විතර ඇති මට මං හිතන්නේ මේ
චප්පාස් කියලා ඉස්සරහට ලෙදර් වලින්ම හදන සරප්පු ආව අලුත. ඇස්සේ මං කියනවා කියනවා මාව දාලා දියම් බං මාව දාලා දියම් බං වපාන්න පුළුවන් කියලා සමන් සුරන් කරන්න විර මගේ මිත්‍රයා ගැස් බෑයි. හරි. පගාව ගත්තු කෙනත් මා. ඔව් දැන් පොලිසියේ ඉහළ නිලයක් දරන उसेलो कुमारी दर्शन बलोन रूवा बैक अभी दिन प्ले कोट मैं मुकूत अति तीन रेदी के अतम एकट अवधान अभी दिन के ममते मे गिहलाजित සමහර සාකච්ඡා වෙන ඔය රංගපෑම සම්බන්ධයෙන් එහෙම සමහර දේවල් ඒ කාරණාව හරියට හරිය ඒක හිතලා කරන වැඩක් ඒක නොහිතා කරන වැඩ නෙවෙයි හැබැයි කාට හානියක් වෙන්න නෑ මූණ ඉස්සරහම මෙහෙම කරන නෙවෙයි නෑ නෑ ඒක අපි කතා වෙලාමයි කරේ මේ මොහොතේ කැරක්ටර් කේ හැසිරීම කියන්නේ මේ මොහොතේ සිටුේෂන් එක ප්ලේ කිරීම තමයි ඒක වුණාම සාමාන්‍යයෙන් පොඩි පොඩි සියුම් කෑලි අල්ල ගන්න ඕනේ නෑ ඒක තමයි සාහිත්‍ය කැරක්ටර් කේ ඉන්නවා කැරක්ටර් එකේ ඉන්නවා සියුම් කෑලි කියන්නේ මේ පොඩි පොඩි විසුරු කොල්ලර හදන විසුරු කොල්ලර ඉගෙනලා ඒකෙදි පරිස්සම් වෙන්න ඕනේ කට්ටිය හොඳ එකක් කියවේ ඒක පරිස්සම් වෙන්න ඕනේ අනිකාව අභිභව නොයන්න හානි නොකරන්න අර මෙහෙම ඔයාගේ ෆෝන් ඉස්සරහම කරොත් මේ එමයි නෝද නෑ නෑ මොකද එහෙම හමුවේ හමුවේ යන් හමුවේ ඉදිරියේදී නෑ මේ 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 නාට්‍ය තියෙන තව හොඳක් තමයි ඒක අපි හැමෝම වැඩ කරලා දීක තියෙනවා මේ නාට්‍ය කරන්නේ මේ හැම නාට්‍යෙම කියන්නේ අපි සීන් එකේ කතා වෙමු අපි මෙහෙම කරා අපි මෙහෙම දාමු මිහිර අපි එකතු වුණාම ඒක ඇත්තටම ජොලියක් අර අපි ආතල්යක් ලබනවා අපි ඒකේ यार ऑर्गनाइजेशन के अंदर लुकु देख करने पुलान सेट के लिए हमारे साहा में हमों उनको बिंगा कार्ड नहीं दिया तो मैं हमों में इतना आने का मटा भी हो गया नहीं मेगी नहीं करते इसरू के इसरू हाइलाइट ट्रेन एक गिहान प्रणाम दो टा चालित अन्य चीज में हेतु अन्य में इसरू हाइलाइट ट्रेन दर्शन මේ 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 ගති ගුණය අනු හරියටම දර්ශන ඉල්ලා සිටන නම් මේ මේ මොහොතේ ඉසුරුයි මේ chance එක දෙනවා අපි කට්ටි කරන්නේ pass එක දාලා දෙන්න එක dash එක හරියට හරියට ඉගෙන ගන්න ඕන එකක් ඉතින් ශරණි කීර්තද shooting ඉවරුනේ 3ට අනේ 6ට අනේ 3ට 12 තම කතාව මේ ශරණි කොච්චර ආස කරාද copy chat වැඩසටහනට එන්න සහ මේ යාළුවොත් එක්ක මේ විදිහට ගත කරන්න 3ට shooting ඉවර වෙලා 3ේ ඉඳලා 6 වෙනකම් ඇඳලා තියෙනවද එක එක ඇඳුම් ඇඳලා නේද නෑ අන්තිම ඉච්චි ඉච්චි ඩෙනිම් එක ඉරන්න ඉරන්න තමයි වෙලා ගියේ ඔයත් බලන් යද්දි නැති තැනක් නෑ නේ මේ නේද ඔයාව මෙහෙරල දුන්නේ ඔබේ ඩෙනිම් ඉරගෙන ඉන්න තමයි නං
දැන් මම දන්න තලවත කොට ඉසුරු ලොකු වෙටියල් ටේලර් මේ පිරිමි ළමයින්ගේ නෙමෙයි දැරදි වතේ නැති කරගන්නවා දැන් අකගේ තියනවාද ඉරිච්ච ඩෙනිම් ඉරිච්ච ගවුන් තියනවා කකුල් පීදාන්න අපි මේ දැන් අපේ නීතියක් අහමු हरियापुर दवस वेदिका नाट्य सिंधु चामिक हत्ला चामिक मतम लिवे गायन करे अति दक्ष गायके सह नलुवे धर्म प्रिये मंद मंद गामी मंद अंद मंद वी अपी इंद इंद बिंद दुखिनी खंद यंद अपी पैतुमत यंद यंद अपी पैतुमत यंद मंद मंद गामी मंद अंद मंद वी अपी इंद इंद बिंद दुखिनी खंद यंद अपे पैतुमत यंद यंद अपे पैतुमत यंद ලස්සන ගීතයක් ලස්සන තේරුමක් තියෙන හොඳ ආදර්ශමත් ගීතයක් අපි විරාමයකට යන්න සූදානම් විරාමයෙන් පසුව අපි අපිට ලැබුණු නිල ප්‍රතිපල නිකුත් කිරීමට සූදානම් ශාලනිද මංජුලාද බ්‍රේක් එකක් ගමු रात्रि 8:00
ස්වාභාවික මිහිරයි නියම ලෙමන් රසයයි කාගේ දිව පිනවයි මැලිබන් ලෙමන් පෆ් ලෙමන් පෆ් මැලිබන් ලෙමන් පෆ් හැම සිතක්ම පිපිදේ රස ලෙමන් රසයේ ජීවිතයම මිහිරයි මැලිබන් ලෙමන් පෆ් ලෙමන් පෆ් මැලිබන් ලෙමන් පෆ් මැලිබන් ලෙමන් පෆ් චිල්වෙන් ලෙමන් LB රන් අයෝක සේවාව අතිකාර මුදල තවත් වැඩි කළා. දැන් රන් පවුමට රුපියල් 72000ක්. තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. කිරිබත්ගොඩ නිට්ටඹුව ජයලත් මහනුවර. මම පාවිච්චි කරන අබාහබර් බ්ලැක් හිනාවල ඖෂධ නාමයක්ම තියෙනවා. අබාහබර් බ්ලැක් හිනා කෙස් කලඹට ස්වභාවික කලුවන් ලස්සන පෙනුමක් ලබා දෙයි. අභිමානවත් අනුරාධපුරයේ අපේ අභිමානය උද්දික ප්‍රේමරත්න අපේ අනුරාධපුරයේ වෙනුවෙන් ඔබේ තුන්වෙනි මනාපය අංක 3ට උද්දික ප්‍රේමරත්න බෝවන රෝග නිමාවී පෙර ජීවන රටාවට පුරුදු වන විට ප්‍රතිශක්තිය රඳවන උසුගුණ සපිරි අපේම සහලින් නිවසේදී පිසූ බත් කොස් පොලොස් ගොටුකොළ සාරණ වැනි වෑංජන අත් නොහැර දිගටම ගැනීම පරපුරෙන් පරපුර ලද උරුමයක් නව ෆිල්ම් සුපීරිය හෙවි ෆ්ලෝ වැඩි දිග නිසා දැන් ඔබටත් වැඩි වේලි බවක් සහ වැඩි ආරක්ෂාවක් සමට ආරක්ෂිත බවට සායනිකව තහවුරු කළ උපරිම සුවපහසුවක් සඳහා ෆිල්ම්ස් වියත් හඩක් පාර්ලිමේන්තුවට ගුණෑගලින් අංක 16 රත්නසේකර දීව ෆ්‍රෙෂ් අර පිරිමැස්මින් ජීවිතේ දිනන්න දෙකු කල් පවතින සුවඳින්නෙන නව සන්ලයිට් දැන් මිල අඩු කළා වැඩ කරන්න ලක්ෂපාන පින් ලයිට් දාන්න ලක්ෂපාන පුංචි බලාකාරේ බේබි ශර්මී SLS සාතිකයේ හිමි ශ්‍රී ලංකාවේ එකම ලදරු සබන් නිෂ්පාදනය මම හෙට අනිද්දා රිලීස් වෙනවා අපි ගේමක් ගහමු පත්තර වලට ලියනම අතුරු බොරු කියනද The newspaper පත්තරේ නොයන විස්තරේ දීව ෆ්‍රෙෂ් අර පිරිමැස්මින් ජීවිතේ දිනන්න ෆෝන් එකට ඩයලොග් view දාගත්තම ෆෝන් එකෙන් ඇස් අහකට ගන්නේ තැන්නේ නැහැ. මේ ඔක්කොම data කැපෙන්නේ නැතිව බලන්න. අදම ඩයලොග් view app එක download කරගන්න. ඇඳුම් වලට කලක් පවතින අලුත් පෙනුමක් දෙන්න comfort miller රුපියල් 40කින් පහලට. මොකෝ මාමේ කොහාටද යන්නේ? නෑ පුතේ මම මේ කල්පනා කරේ ඒ කාලේ මේ පාල්ම නැතුව අපි කොච්චර දුක් විඳද කියලා. පුතා මේ පාලම නොතිබෙන්න මහනුවර දිස්ත්‍රික් නායක අධිනීතීඥ ලක්ෂ්මන් කිරියල්ල අංක 11 දුරකථනය ලකුණින් සමග ජන බලවේගය පහපත් නොවී සුදු වෙන විතරක් හිතන අයට මෙවැනි බ්ලීචින් ආසාදන ඇති විය හැකි බ්ලීචින් ආසාදිත වලට ඇති එකම විසඳුම නයිව් හර්බ්ස් SLT within online learning සහ online working සඳහා ඇදහිය නොහැකි data දීමනා මිනරල් ඔයිල් සිලිකන් අඩංගු නැති එකම බේබි ක්‍රීම් හා 100%ක් ස්වභාවික බේබි ඔයිල් පැන්ඩා බේබි වෙතින්ම පමණයි පැන්ඩා බේබි ස්වභාවිකයි ආරක්ෂණයි වැස්ලින් ඇලොසු 100%ක්ම ස්වභාවික කුමාරිකා සාරය සහ වැස්ලින් ජෙලි සමග සුවහසක් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තුව සඵල වෙන මොහොත අපි ශලනි තාරකාට ඉදිරියට එන්න කියලා අනේ මට බෑ ශලනි එන්නේ ඉදිරියට අනේ මට බෑ අනේ මොකද අනේ කරන්නේ මංජුලා කුමාරි එන්න මේ අහිංසක මාව ඔය 70 කට උඩ මොකද්ද මේ කතා කරන්නේ දිය රෙද්දට 70 කට උගසා අඳින අය තේරීමේ රියැලිටි වගේ රියැලිටි වල වගේ තව හද ගැස්ම වැඩිම ප්‍රේක්ෂකයන්ගේ නිර්දේශය අනුව ශල්නි තාරකාද ශල්නි 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 මංජුලා කුමාරි ඔබ ජයග්‍රහණය කරනවා ලංකාවේ පළවෙනි වතාවට ඇයි එහෙම දියරෙද්ද 70 කට ගසන්නේ අයියෝ එහෙම එකක් නැහැ ඉතින්
මේකයි තින් ෂූටින් කරද්දී අපි නිකන් ගංගක නානා වගේ නෙමෙයි සෙනග ගමක් ඇවිල් ඉස්සර ඔය ඕඩු එකේ වෙච්ච දෙයක් ඔයා මේ ඇදලා අරන් තියෙන්නේ. වැඩි ආරක්ෂාව කටු ගහලා කරලා ඉතින් දියරෙද්දත් එක්ක තවත් ප්ලේන් එකක් තියෙනකොට නේද අනිත් අයත් එහෙම ඉස්සරු ආ සෝරි දියරේ දන්නේ නැහැ සරවනේ ඔව් දියරේදිත් හදන්න නැහලා තියෙනවා නෑ මම මේ කල්පනා කරේ ගීත් කියන ඔන්න ග්‍රීස් යකා වගේ ළඟින් යනවා නේද ගීත් කොහොමද ගොඩක් අය ළඟින් යනවා බැලුවොත් ගීත් ඉන්නවා ඒ තරම් හරි සුන්දර චරිතයක් ඇත්තටම ගීත් තමයි මේ කිව්වේ මොකද ගීත් ඉඳලා තියෙනවා මම හිතන්නේ ඒ කාලේ ගකේ ඉඳලා තියෙනවා දිය රකුසෙක් කියලා අපිට මේ දුරකථන ඇතුමත් තියෙන අයිබෝන් සුරාජ් සුරන් කොහමද අයිබෝන් 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 කතා කරන්න කාට හොඳින් ඉන්න ඔයාට කොහමද ඔයා ලස්සනට වැඩේ කරගෙන යනවා කවිගේ බොහොම ස්තුති කාටද කතා කරන්න ඕනේ ඒක සන්තෝෂය අද සිනේගිනු කුමාරි 50 වෙනි ඉන්ටෝඩ් එකක් ලස්සනට කරනවා වැඩි ඉන්න ඔක්කොම දක්ෂිත ඇක්ටිවිටියක් අපේ ලංකාවේ ඉන්න ඇත්තටම සතුටුයි ඒක මට මීරායට පොඩ්ඩක් කතා කරන්න ගොඩක් කතා කරන්න අයිබෝන් කියන්න ලෝ මීරායි කොහොමද අනේ හොඳා පොඩ්ඩක් උගුර වෙනස් වුණාට හොඳින් ඉන්න හොඳයි හොඳයි වල අස්සෙන්ඩයි වැඩි කරගෙන ඇත්තටම අපේ ගලාපේදී දැන් ඉන්න අපිට වස්තුවක් තමයි මීර පිළිදෙර කියන්නේ බොහොම ස්තුතියි අයිය ඉදිරියට මේ වගේ වැඩ කරගෙන යන්න අපි සන්තෝෂ සන්තෝෂයෙන් බලන ඔයගොල්ලන්ගේ රංගපෑම් ඔයගොල්ලන්ගේ දේවල් අපි ඉගෙන ගන්නවා බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. එක මාත පුතක් වැඩ කරනවා මාර විදියට සපෝට් කරනවා අපේ වැඩ වලට. ආ අපේ මීගමේ සුරන්. හොරා. මට නිකන් වොයිස් එකෙන් හිතුණා. මට ගොඩක් දේවල් හිතෙන්නේ පස්සේ. ඒත් සන්තෝෂයි මාර විදියට අපිට අපි අලුත් අපිට මාර විදියට උදව් කරන කෙනෙක් තමයි සුරු කියන්නේ. අපිත් එක මේ රංගන ශිල්පී රංගන දාගෙන මිහිරයත් එක්ක ඇට් කරලා තිනා මාත් එක්කත් මේ දවස්වල ටෙලිග්‍රාමයක වැඩ සුරන් ඉති ඔයාටත් සුබපතනවා ඔයාටත් හොඳ උනන්දුවක් තියෙනවා මේක මොකද්ද රංගනේ කියලා හොයාගන්න ඉතින් ඒක ලොකු දෙයක් අනිවාර්යයෙන්ම ඔයගොල්ලන් සහයෝගය දෙන්න ඔකෝරි හොයා ගන්නවා බොහොම ස්තුතියි සුරන් thank you ජය වේවා කතා කරාට ජය වේවා ස්තුතියි අතරම ඉසුරු ඕල් රවුන්ඩර් කීපු එක ඇත්ත නේද කියන්නේ ඕල් රවුන්ඩර් කෙනෙක් වැඩිපුරම මේ ඒ කොහෙද යන්නේ නෑ රවුන්ඩර් බැලුවේ ගොඩක් කලන්ද ෆීල්ඩින් තමයි හොඳ නේද යන්නේ කියන්නේ තමයි කරු මේ අල්ලන්නත් පුළුවන් ඔව් කැච් ගොඩක් ඒවා මේ ඇයි ඔය දමිතක්කට ඔච්චර කැමති ඈ හා දමිත නෙමෙයි නේද ගීතිකා දමිත බේරත්තට ඇයි ඔච්චර කැමති ඔය විශේෂයක් තියෙනවද දමිත කැමති ගෙන්න ගන්න අපේ නාට්‍ය පෙන්න දවසට ඇයි කලින්ම ඉනාවනවා නවත්තන්න නෑනේ නවත්තන්න නෑ ඉතන වෙනම එනවා නේද මිහිර සිරිතෙලක දමිත අබේරත්නට කැමති ඇයි ඕ අපේ නාට්‍යයක් තියෙනකොට අපි හරි ආසයි එයා එනවනම් ඕඩියන්ස් එකේ ඉන්නවනම් ඕඩියන්ස් එකේ ඉන්නවනම් අපි හරි ආසයි මොකද අපිට හඳින්ම කියන්න පුළුවන් ඒ දමිත ඇවිල්ලා දමිත එළ හොදට කරා දමිත ඇවිල්ලා කියලා දැන් මිහි කොළඹ එහෙම හරිනේ සරයක් අපේ කෝකුක්කෝ දර්ශනය තුන ඇඹිලි පිටි අපි නාට්‍ය පටන් අරගෙන මොන්නේ මෙන්න විනම මඩක් එනවා ඒ දමිත වෙන්නම කියලා දැන් අපි තිරයස්සෙන් බලට ඔව් ඇවිල්ලා ඒගොල්ලෝ ෂෝ එකකට යන ගමන් නාට්‍ය තිර දැකලා අය මොදාලා අපේ නාට්‍යයත් බලලා ගියා ඉතින් අපි හරි කැමති වෙනවට මොකද අපිට හරි විනෝදයි යා ඒ බ්‍රේක් නැහැ දමිතක් අයිනාවට
දැන් මාස්ටර්ක් ස්ටාර්ට් කරා වගේ තමයි තේරෙන්නේ මේ සාරය. මේ රසව සිද්ධියක් වුණා. ලුම්බිනි රංගහලේ විජේනන්සි බල්ලුත් එක්ක බෑ එක නාට්‍යයේ විජේනන්සි මමයි අපි දෙන්න රඟපානවා. අපි පොඩි ට්‍රික් එකක් කරනවා මේ නාට්‍යයේ මැද්දේ අපේ කැරක්ටර්ස් දෙක මාරු වෙනවා. හාමුදුරු දෙන්නෙක් කියලා එනවා. අපි හැමදාම අපේ වින්දනයටත් එක්ක මේක නාට්‍ය කැලක් හැට අපි ඔඩියන්ස් එකකින් එනවා නාට්‍යයේ මැද්දේ. මේ උඩ නාට්‍යයේ සීන් එක ඉවරෙද්දිම අපි දෙන්න මෙහෙනවා ඇත්ත හාමුදුරු දෙන්නෙක් වගේ අර ඉඳ ගන්න බරත අනක් හොයාගෙන වගේ එනවා. ඒතකොට අර ඉස්සරහින් සංවිධායකු නැකිටිනවා මන්ත්‍රීවරු නැකිනවා එහෙම. මම ආව විජේයත් ඇවිල්ලා ඉඳගත්තා. දමිත කොහෙද ලුම්බිනි හරි කොහෙද නාට්‍ය බලනවා. වැන්දද? දමිත ඇවිල්ලා වැන්දා. දමිත මට වැන්දා වැදලා ඒක කරලා අපි හාමුදුරනේ මටත් දැන් මැරෙන්න ඉන්නද අපි දන්නේ කින්නේ. මම ඉඳගත්තා. විනාඩි 10ක් විතර ඕඩියන්ස් එක දැන් ඒකට hina වෙන්න පටන් ගත්තා. දමිත වැදලා පිටිපස්සට අම්මත් අයිනවා යන්න යන්න අර ලොකු හාමුදුරුවෝ දෙන්න ඉන්න කියලා. අර ගොඩක් අය නාට්‍ය බලන්න ආවම ඒගොල්ලොන්ට හොඳ නෑ හිනා වෙන්නේ හොඳ නෑ වගේ එක ඉඳලා අර මෙහෙම ඉඳලා සම්භාව්‍ය වෙලා හිනා වෙනකොට මෙහෙම වහනවා මූණ සම්භාව්‍ය කියලා හරියට තියෙනවා නේද ඉඳලා වේදිකාව ළඟේ අර යන ගම බැලුවා පස්සේ කතා කරමු තන් දෙකක පොඩි බැස්මක් තිබුණා ඒක අපි ගොඩක් හදාගමු ඒ කියන්නේ සාමාන්‍ය ඔඩියන්ස් එක නෙමෙයි මේ නෑ 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 අපේ අපේ කට්ටිය ඉන්නයි ශේත්‍රේ කට්ටිය ඉන්නයි තන් දෙකක පොඩි බැස්මක් ආවා ඒක ඒක හදාගෙන යන්න පුළුවන් අපිට ඒක හදාගන්න පුළුවන් අපි දවස ගම හැබැයි කවදාවත් දැන් අවුරුදු 20ක් මාත් මේ වැඩේට ඇවිල්ලා කවදාවත් ඊට පස්සේ බැස්ම කියලා නැහැ. හදා ගන්න උදව් කළත් නැහැ. ඒ සාමාන්‍යයෙන් අපිව තිරේ දකින කට්ටිය සමහරවිට අපි තිරෙන් පිටිපස්සේ දැක්කම කියන අපි හරි වෙනස් කියලා නේද කියන්නේ. يعني සමහර අය කියන අපි සුදුයි කියලා සමහර අය කියන අපි කළු කියලා. එහෙම අවස්ථාවකට මුණ දුන්නනේ ඔයා. තමුන්ගේ නාට්‍ය ටිකට් පත් විකුණන්න ගිහිල්ලා හරි රසපරසිද කියන්නේ උදව් කරනවනේ අපි හැමෝම ශල්නි පාසල් කාලේ හැම කරලා තියෙනවා මොනවාද දැන් හරි බයෙන් ඒත් හරි බයෙන් අනේ මම අර අයියගෙන් ප්‍රශ්න අහන්නේ ශල්නි ගැන මම දන්න ගොඩක් දේවල් මම අර ශල්නිට මෙතන කියන්නේ නෑ ඉස්සුරුත් ඈත් වෙලා ඉන්නේ ඉන්න ගොඩක් දේවල් මම ඉන්නේ පා ඉස්සුරු කුත් කියන්නේ අයි මොකද මේ සීවොත් ලැබෙන්න තියෙන දේවල් නැති වෙයි නෑ 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 එහෙම කරන්න එපා එහෙම කරන්න එපා ඉතින් ඕකට තමයි අල්ලස කියන්නේ නෑ පගාව කියන්නේ ගොඩක් ප්‍රශ්න මතුවේ ඉතින් චලනි තේයත්ෙන් කියන මොකද මේ ප්‍රශ්නේ අයි මොකද මේ සිද්ධිය ඒ කියන්නේ අඳුර ගන්න බැරි වෙලාද නැත්තම් මේකප් එක දාගෙන ගියා මේකප් එක ඕන නෑ මුල ටික මං කියන්නම් අගටි වගේ නෑ අපි මේ බරණිය කියලා නාට්‍යයක් වේදිකා නාට්‍යයක් ඒක ඉතාලි ලස්සන නාට්‍යයක් රජීව ආනන්දගේ මීගම තමයි රිහර්සල් කළේ මීගම තමයි පෙන්වන්න අපි මුල්ම ෂෝ එක පෙන්වන්න දෙවෙනි ප්‍රොඩක්ෂන් එකේ ඉතින් අපිම බැස්ස මීගමුවට බැහැලා මේ ටිකට් ටිකක් විකුණලා නියම් පොඩි ඈ මේ දැන් නීම් ටිකක් දීලා මේ අහවල් දවසේ නාට්‍ය තියෙන කියලා යන්න ඉතින් ඒ යන අතරේ දැන් අපි දෙන්න කතා කර කර ඉතින් ටිකට් දෙන්න ඒ දැන් තන් දැන් නීම් කොල දෙන්න එහෙම ඩිෆරට් දෙනවා ටිකට් ෆෙඩ් දී යන්න යනවා ඉතින් යනාතරේ අපි පොඩි ටීවී ටෙලි නාට්‍ය වල තියනවා ඒ කාලේ නේද සම්මම් ටෙලි නාට්‍ය වල එහෙම ඉන්නවා එතකොට අපිට කවුරුන කට්ටිය අඬ ගැව්වා අතරම මේ කට්ටියක් වල මේ කට්ටියක් වල මේ වගේ ඉතින් මේ වගේ අය ඉන්නවා මේ මීගමු ශල්නි මීගමු මීගමු ලස්සන කඩයක් ළඟ හිටපු ඒ කියන්නේ ෂොප් එකක් අපිට අඬ ගැව්වා ඉතින් අපිට ඉතින් වැඩේ යමද වෙලා නිකන් ටිකට් දෙකක් කියලා විදියට ටිකට් ගස් ලගන්නේ ආයෙත් ටිකට් සාරි ආයෙත් අපි අතර ගත්තා ටිකට් එක විකුණන්න පුළුවන් කොහොමද විකුණ ගන්න පුළුවන් කියලා ගියායි එච්චරයි එතන ගියාම මොකද වෙන්නේ එච්චරයි ටිකට් ගන්න නෙමෙයි අඳ ගහලා තියෙන්නේ ඔක්කොම මුණ දිහා බලලා ඕගලන් ටීවී එකේ පේනට වඩා ගොඩක් කලුයි නේද අපි එන්න කලුද සුදු කරේ බලන්න නඩ ගහලා තියෙනවා ටිකට් ගන්න මොකද්ද මේ වැඩි කියලා බලන්නේ යන්නේ කලුද ඒ හම්බෙච්ච අය ඔයාලට පුංචි ටැග් එකක් එවලා තියෙනවා ඒ කට්ටිය මොකද්ද මෙන්න මේ ටැග් එක මීගමු ඉඳලා
ඔයාට එවලා තිනවා මොකද්ද බලන්න ආදරෙන් මලාරයි කරපුවා මේක බලන්න ඔක අපි අපි දිගහැරලා බලමු අයියේ මොකටද තෑගි දිගහැරලා බලන්න අපි 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 ආසයික බලමු බෑ 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 මොකද වටේ මොනද මම මට පුරුද්දක් නෑ ඔයගේ ගැටුම් හරි මට කරන් දෙන්න මොමු දිගහැරලා බෑ 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 මට අම්බෙත් තෑග අත දිගහැරලා කරා මේක මට සම්පූර්ණ ඒ හැබැයි දිගාලින් ඉන්න ඕනේ අපි දන්නවා සූර්ය මේ ස්ටුඩියෝ එකට විතරයි සුවඳින්නේ මේ මේ ටැග් එක තමයි ගෙනාවේ ඇත්තරම ධර්මප්‍රිය අයියට දෙන්න කියලා ආ අනේ ඕකේ අයියට ඕකේ එක කොටසයි ඕනේ අයියට ලෙල්ල විතරක් තිබ්බනම් ඇති අවශ්‍ය දෙයක් හැන්දකුයි මේකකුයි මම ගැලපෙන්නේ නැහැ ඇයි ඒක දුරෙන් වලට ආස නෑ ආ දුර නෑ 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 දුර ලෙල්ලට ආස මම අපි ඕවට සම්බන්ධනේ शाला මම මොකට ආන්නේ කියලා සලාගේ සලා නෑ මගේ ප්‍රශ්නේ මොකද මං නැති දවසේ කාලා දිනේ සලා සලා ධූරියන් කරනවා කියමු සලා මගේ දියවල නෑ මං කනවා 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 හරි ආසර ඇත්තටම හොඳම දේ මේ නාට්‍ය අධ්‍යක්ෂකවරයාට නිවන්ත ප්‍රසාද් ජීවිතේ පරිණතතර ධූරියන් කෑවේ සෙට් එකේ මේ සෙට් එක අපි ඔව් නිවන්ත ප්‍රසාද් කියන නම් ධූරියන් වල රහවටුනේ මට මේ මටත් ධූරියන් වල රහ වෙන නියෝගින් තමයි. ඔව්. අපි කට්ටිය දැන් කියන්නේ මෙහෙමයි. අත්තම කතාව දැන් අපි ධූරියන් කෑවා. කාලා මේ අපි යට දැන් ඇටත් ගෙදර ගෙනියන සමාලලට ඇටවලුත් වැඩ ගන්නවා. බල දන්නේ දන්නවා. සාරණි සම්බන්ධද? නෑ නෑ. සාමාන්‍යයෙන් අපි මදුරු කාලා ඒක රිවර්ස් කරනවා අයින් කරනවා. ඒක අයින් කරනවානේ. අපි ලෙල්ල විසි කරනවා. ඇට අපි ටග්ගල කියලා වෙලා බලන්නෙමු. ටග්ගල යන්. නව life boy කහ life boy කොහොමද හොඳම හොඳම කතාව කියන්නේ මම ඇහුවා ශාලනි ඇට ගෙදර ගිනවද කියලා බීරේ ශාලනි ගන්න නෑ නෑ සාමාන්‍ය කණේ ඇට කන ඇට තව ගන්නවනේ මදුලා තමයි කන්නේ ලබි කියන්නේ මම ලෙලි ටික මේ මිස කරන්නේ ඕ ඕක මිස කරන්න බෑ ඕක දෙන්න ඕක තමයි අවශ්‍යදේ ඕක තමයි අවශ්‍යදේ කි ඇයි මන්ද නෑ අපි දන්නේ නෑ නෑ මේක මේ ගිරිරාජ් කෞසල්ලේ කියපු කතාවක් එහෙම හොඳ කතාවක් කියන්න දැන් මම එපා 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 ගිරිරාජ් කෞසල්ලේ කොල කියන්නද මේක ඉතින් මං එතන කිව්වා මෙන්න මේ ඒ කියන්නේ ඇත්තටම ගිරා හරිම ලස්සනට කතා කියන මිනිහින් මං ඉතින් ඒක හරි ආසයි තුනයි ඒ කියමු කතාව ඒ ගිය සුමාරේ කරා ගිය සුමාරේ කරලා කිව්වා ඒක වීඩියෝ එකක් හදුවා ගිය සුමාරේ අපි වීඩියෝ නෑ මම කියන්නේ කාට හරි ඒ කියන්නේ ධූරියන් ලෙල්ල ලෙල්ල ඖෂධයක් වන්නේ කෙසේද ඒ අත්හදා බලන්නේ කෙසේද දැන ගැනීමට අවශ්‍ය නම් කරුණාකර ගෑස් බෑවුනා කිරිට ගොස් ධර්ම පීඩස් මහත්තයාගේ ගෙදර කොයිද කියලා ගිහිල්ලා වුණා ප්‍රැක්ටිකල් ලෙසන් එක කරවලා දෙන්නයි ඒක ගොඩක් අය කියන එතුමාගේ අතින්ම ධූරියන් ලෙල්ල ගත්තොත් ගොඩක් අත්තුටුයි ප්‍රත්‍යක්ෂය ඒක කෙනාගේ වෙනවනේ දැන් ඔය ධූරියන් මදුළු කෑවහම වාජීකරණයට හොඳයිද එහෙම කියනවා ඉතින් සමහරු කියනවා නෑ නෑ ධූරියන් මදුළු නෙමෙයි ඇට හොඳයි කියලා එන්නේ කියනවා ඉතින් අක කාල දින ධූරිය මදුළුක කන ආසම නෑ රබුට රබුට කන මැංගුස් කන වෙරළු කන වරක කන වැල කන කොහොමද චල්නිත් කරනවනේ කොහොමද චල්නිත් මොකද නෝකන දෙන්නේ අපට වෙන්නේ මොනවද චාලනි ඔක්කොම කරනවා මම දන්නේ නැද්ද චාලනි කියලා නාට්‍ය පටන් ගන්න ඉඳි කෑවේ සැලඩ්ස් සැලඩ්ස් හැබැයි මෙහෙමයි අපි ඉසුරුට ආරාධනා කරනවා සින්දුක් කියන්න හැබැයි සමහර කට්ටියට කෑම මේසේ කෑම දැක්කම ඩයලොගුත් අමතක වෙනවා කාලා කියන්නේ හැන්දෙන් කන්න තියෙන වික්‍රම බාහ අතිමුත් කාලා දිනවා කෑම ඕවා බොඩා ඕවා මොනා අපි ලොකු හිටිය ආරච්චි आईने
අපි විරාමයක් ගන්නවා විරාමෙන් පස්සේ නැවතත් හමුවෙමු සීන ගේන කුමාරයෝ කණ්ඩායමත් එක්ක නමක්කමක් දන්නේ නැන්නේ හැබැයි මනසේ කරාබුනේට තියනවද දවසට දෙපාරකුත් නැද්ද මැත්තටම අති විසබීජ නැසන කරාබුනේට තෙල් තියෙන ක්ලෝගාඩ් වලින් මදින්න ඕනේ නව ක්ලෝගාඩ් ස්වාභාවික කරාබුනේට තෙල් සංයෝගය විසබීජ 99%ක් සමග සකන් කර එනමලිය ශක්තිමත් කරයි දත්වල වලින් විස ආරක්ෂාවක් දැනට මේක හෙට ඉඳලා ක්ලෝගාඩ් නව ක්ලෝගාඩ් විරුද්ධවාදීන් රට පිටුපසට ගෙනියන්නේ කූට උපක්‍රම වලින් ඒ රටේ වාසනාවට හඳුනන නායකයා තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස් කිරිපත් කුඩ නිට්ටඹුව ජයලත් මහනුවර ඇලිබන් ලෙමන් පෆ් පෆ් ලෙමන් පෆ් මැලිබන් ලෙමන් පෆ් හැම සිතක්ම පිපිදේ රස ලෙමන් රස ගේ ජීවිතයම මිහිරයි ඇලිබන් ලෙමන් පෆ් තාත්තේ මට ඡන්දේ දාන්න ගෙදර එන්න වෙන්නේ නැහැ මගේ ඡන්දේ තැපෑලෙන් දානවා
පන්දුල සර්ට පොහට්ටුවෙන් අංක 16ට අංක 16 පොහට්ටුව ලකුණින් කොළඹ දිස්ත්‍රික්කේ ආචාර්ය බන්දුල ගුණවර්ධන වැඩ කරන සමත වැඩ කරන උගතෙක් දීව ෆ්‍රෙෂ් අර පිරිමැස්මින් ජීවිතය දිනන්න Hikea hand sanitizer. Obeth obe paulet sabema arakshakaya. Me Hansika ge paula. Danga podda ekka Hansika ge wife ta berillak ne. Gedara weda karala iwarekut ne. Office yannat thone. Habai meyala ge redi tika hodala denna nan vishwasawanta kenek innawa. E vena kawruwat nemei. Singer washing machine eka. පහපත් නොවී සුදු වෙන විතරක් හිතන අයට මෙවැනි ब्लीචින් ආසාදන ඇති විය හැකි. ब्लीචින් ආසාදිත වලට ඇති එකම විසඳුම Nayuv Herbs. ලීලි හුඟක් සතුටු වෙයි. රෝස සුවඳ. සෝරි අනේ මම පරක්කුණා. රෝස. මගේ මැජික් එක. සන්ලයිට් රෝස්. පර්ෆියුම් ලොක් සමගින් එන නව සන්ලයිට් රෝස් වෙදින් දැන් දිකුකල් පවතින සුවඳක්. දිකුකල් පවතින සුවඳින් එන නව සන්ලයිට් දැන් මිල අඩු කළා. මම පාවිච්චි කරන අබා හර්බල් බ්ලැක් හිනාවල ඖෂධ නමයක්ම දෙනවා. අබා හර්බල් බ්ලැක් හිනා කෙස් කලඹට ස්වභාවික කලුවන් ලස්සන පෙනුමක් ලබා දෙයි. Dialogue 4GB, 8GB, 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 8GB
පුරුසිව් වසරක් හිටියලු මට ජය ලැබෙන්න ආසිරි පැතුවලු මම එන තුරුසිව් වසරක් හිටියලු මට ජය ලැබෙන්න ආසිරි පැතුවලු පොහොසත් වෙන්නකොට යහපත් වෙන්නලු අහක බැලුවේ ඇයි දුක හිතෙනවලු එන්නේ ඩුබයි රටේ ඉඳලා සල්ලි හොඳට හම්බ කරලා හම්බ කරපු සල්ලි මා ළඟයි දවසට දෙක තුන නැන්දලා මාමලා ආවද කොපමණ මංගල යෝජනා දවසට දෙක තුන නැන්දලා මාමලා ආවද කොපමණ ආඩම්බරකම කුමටද පෙන්වන එහෙනම් මගේ හිත එරඳ තියටම එන්නේ ඩුබයි රටේ ඉඳලා සල්ලි හොඳට හම්බ කරලා හම්බ කරපු සල්ලි මාලා ලස්සන පොඩි ගියක් හදලා ටීවි රෙඩිලා හම්බ කරපු සල්ලි මාලා අතේ මිතේ සතේ නැතුව ඉල්ල ගන්න කෙනෙක් නැතුව හිතේ අමාරුවේ හිටියේ මම එන්නේ ඩුබායි රටේ ඉඳලා සල්ලි හොඳට හම්බ කරලා හම්බ කරපු සල්ලි මාලා හේ හේ සමහර පොඩ වරද්දලා හම්බ කරපු සල්ලි මාළඟයි නේද සල්ලි කරපු හම්බ මාළඟයි කියලා අයිය ඒක නෙමෙයි අරග කියන්නේ මොකද්ද පොළොන්නරුවේ පොඩි හිටි පොඩ කියමුගේ අයියේ ඒ වැරදින එක කියන්නේ ඔව් සමාවි ඒක කිය පොළොන්නරුවේ පොඩි විජේ පොඩි නොවදින සමාවෙන්න වෙලිනොවදින පොඩි විජේ බෑන්ඩ් එකේ ගහපු උන් ඉවර ටිවර මේ නාට්‍ය කණ්ඩායමේ සීනගෙන කුමාරියේ නාට්‍ය කණ්ඩායමේ මේ අපේ කසුන්ට වැඩිපුරම වෙලා යන්නේ ඔයාට මේකප් කරද්දිනේ. ඔයා සාමාන්‍යයෙන් තේ බීලා කෑම කෑවට පස්සේ කොණ්ඩේ හදන ඔක්කොම වෙනස් වෙනවලු නේ ඉසුරු. මගේ ඔව් ඔය ඉතින් මං කනේ ගත්ත ලොකෝ ප්‍රොජෙක්ට් එකක් නේද? ඔව්. අයියාගේ ඔයාගේ කොණ්ඩේ ක්‍රේල් නැහැනේ. අයියාගේ ක්‍රේලි එක හදන්න සෑහෙන වෙලා යනවලු. කෑම කාලේ වුණාට පස්සේ තේ බීලි වුණාට හැම පස්සේනේ. නැහැ. නේද? අපි මොකොත් කියන්නේ කසුන් විශේෂ ඉල්ලීමක් කරා අනේ බුදු අයියේ. ඉසුරු අයියටත් කෝල් ගත්තා කියාගන්න බැරි වුණා. ඔව්. අරේ මොකොත් මං ගැන කියන්නේ නැහැ. ඒ කියන්නේ මේ පුළුවන් නම් ෆෑන් එකක් වල්ලා කසුන්ගේ වයිෆ් බලලා නැහැ. කසුන්ගේ වයිෆ්ගේ ස්ටාෆ් එකේ කට්ටිය බලලා ගෙදර ගිහිල්ලා කියලා දිනනවා. ඔලු මම බැලුවා නම් කමක් නැහැ. යාළුව මට කියද්දි මං ඔෆිස් එකේ මගේ ආත්ම ගරුත්වයේ මොකද වෙන්නේ කියලා නංගි එකින්ද අපි කසුන් ගැන මොකොත් කියන්නේ නැහැ. අද හොඳින් ඉන්නවා. ඇත්තටම මේ ඒක නරකම කෑල්ල කිව්වේ මෙයා. ශාලනි. ශාලනි. ඒක පිළිගන්න ඔයා. ඔව්. ඉසුරු කියනකොට මෙහෙම බිම වාඩි වෙලා මසාජ් කළේ කියලා කියනකොට මම අකෝ නෑ 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 පුටුවේ වාඩි වෙලා කියලා. ඒ වගේම කසුන් වැඩිපුරම වෙලාවක් ගන්නේ ශල්ලිට මේකප් කරන්න කියලා තමයි ආරංචි. අනේ නෑ මට ඉක්මනට නෑ නෑ කියන්නේ ඔයා පටන් ගන්නවායි අවසානයේ විතරයි දාන්නේ ඉතුරු ටික නිදි 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 ඔයාට හරි පොඩි වෙලාව අරුත දවසක් අයියෝ කාලා නෑ ඇත්තටම මගේ මේකප් එකට වෙලා යනවා මම කොණ්ඩේ හදන්න වෙලා යනවා මම කොණ්ඩේ කේක් කර්ල් කරලා නේ ඒක ඉන්නේ ඉතින් ඒක නිසා කොණ්ඩට කසුන යන්නේ ඇත්තටම කොණ්ඩේ හදන්න දෙනුවන් දෙනුවන්ට තමයි වෙලාවක් ගන්න අනිත් එක දෙනුවන් මේ දැන් මම කොණ්ඩේ හදලා යනවානේ ගිහිල්ලා මං කොහරි ඉඳ ගන්නවානේ ඉඳගත්තර පස්සෙත් ඊපස්සේ ගෙවිලා මොනවද හදන හැම වෙලේම මට ඉඳ ගන්න හදනවා කියන්නේ බා කොණ්ඩේ හදනවා කියලා කියන්නේ ඔව් ඉතින් මගේ කොණ්ඩේ පුච්ච නද මෙයා කියන අර ඔයාගේ ඔයාගේ කොණ්ඩේ බදින උපකරණ කොණ්ඩේ බදින උපකරණ ඔව් බැදුන උන තමයි එන්නේ යනවා අයියේ දුන් යනවා නෝනේ එහෙම ඔතලා මේව චර චර ගාලා දුන් යනවා මං කෝ ඔය කොණ්ඩේ බදින උපකරණ එහෙන් තියා අපි බයයි කිට්ටුවේ ඉන්න අනේ අම්මි කොණ්ඩේ බාබකිව් කරනවා කියන්නේ නේකෝ toy නගි කොණ්ඩේ බාබකිව් කරනවා තනි කරම ඔව් මේ ඇයි කියන්නේ මේ මේ සම්මාන වලට යන්නේ නැත්තේ සම්මාන දෙක මේ මේ වෙන වෙන විදිහට ගත්තේ
සම්මාන උලර වලට යන්න සමහරට මිස් වෙනවා කියන්නේ මිස් වෙනවා කියන්නේ සම්මාන තියෙනවා කියලා දැන දැනත් සමහර අවස්ථාවලදී යන්න බැරි වෙන අවස්ථාවන් තියෙනවා. ඉතින් එහෙම අවස්ථාවන් දෙකක් තියෙනවා. මුලින්ම රාජ්‍ය සම්මාන හම්බෙච්ච අවස්ථාවන් දෙකම මට එහෙම මිස් වුණා රාජ්‍ය නාට්‍යුල්ලේ. මේ එක එකක් හේතු වුණේ ජනාධිපති තාත්තා කියන වේදිකා නාට්‍ය කළුතර තිබ්බ අදාළ දවසේම එදා හින්ද එන්න බැරුව ගියා. තව පාරක් කුමාර සිනමාදුරේ මමයි අපි සිඩ්නි වල ගත කරා. එතකොට මේ දවස් තා දෙක තමයි මිස් වුණේ. ඉතින් ඒකෙදි දර මේ බීම නැව් ඒකෙදි සම්මානේ දීලි වරල නෑ. يعني සම්මානේ ගන්න ඒ වේදිකා උඩ නගින්න බැරි වුණාට සෙලිබ්‍රේෂන් පාර්ට් එක නැතුව ගියේ නෑ ඔය අවස්ථාව දෙකේදී. මම ඒක හොඳටම කරලා තිබ්බා. ඔව් ඒ කියන්නේ මේ මෙහෙදී කොහෙද සිඩ්නි නුවරට ගිය වෙලාවේ ඉතින් අපිට ඒ කාලේ මේ ටෙලිෆෝන් නැහැ. අපිට මේ WhatsApp අනම්මනම් කියන්නේ. හැබැයි අපි හරි ආසයි මොකද උනේ කියලා දැනගන්න. ඉතින් අර පෑ මාමයි කුමාරයි දෙහිකුත් දාගෙන පොඩි බීම මේව දෙකක් අරගෙන කෑන් දෙකක් අරගෙන බීම කෑන් දෙකක් අරගෙන කෑන්ස් 2 cans lemons කෑන් දෙක ඇතුළට තව බීම ටිකක් දාලා මේ අපි දෙන සීතලේ දැන් මේක කොයින් බොක්ස් වලට සරි තත්ත දෙකක් දීුනද මොකදුනේ හොඳම නාට්‍ය මොකද්ද හොඳම එහෙම කියලා. එතකොට දැන් මට සම්මානේ මම ඒ මට හම්බෙලා ඕඩ් එකක් කිව්වා. මොකද අර අර මේ කාර් රේසය දිනලා වගේ කෑනේ කොල්ලන් ගාලා ඇඟේ කොම්බීම දැම්ම. මේක අවස්ථාව. හැබැයි අර මං කියන්නේ ඒක එත වේදිකා උඩ නොගත්තට සම්මාන එළියේදී ඒක වුණා. හැබැයි මේ අනිත් අවස්ථාවේ මම ඩයසුත් ඉන්නේ දීපාරණ මම ඒත් කළුතර ගිහින් එද්දි මගේ යාළුවෝ ටික ඔක්කොම සම්මානේ මගේ සම්මානේ අරගෙන ප්‍රියංකර රත්නායකේ පාර ගිහින් ගත්තේ. අරගෙන මේ කොළඹ තියෙන අවන්හලක මදුපාන උත්සවයක් මේ සමරනවා. ඉතින් ආවට පස්සේ ආයේ අර වගේම මම මේසි උඩ නැග්ගලා මේ අර මේකෙදි උත්සවේ දෙනවා වගේ BMI සීච් එක දෙනවා වගේ දුන්නා. ඒව ජීවිතේ අමතක නොවන සිද්ධි. සම්මාන කියන එක මිනිසුන්ට හරි වැදගත්. හැබැයි සම්මාන වලින් මුකුත් ලොකු දෙයක් ඒ කියන්නේ සම්මාන නිසා තීරණය වෙන්නේ නැහැ ඔහු දක්ෂද අදක්ෂද කියන එක. මේ මේක කියපේ කොහොඳයි මේ අවස්ථාවේ දැන් හුඟක් අය කියනවා මම අහලා තියෙනවා මේ අපේ අයියෝ සම්මාන මේ දොරට තියලා තියෙන්නේ අපේ මේ මේ හරි දොර යනවට සම්මාන මම ඒකට හරිම විරුද්ධයි. يعني අපිව අගයන් සම්මාන තියෙන දොරවලට තියන්නවත් පොල් කඩන්නවත් ඒ වගේ දේවල් වලට නෙමෙයි. හරි සම්මාන කියන්නේ නතින් කියන එක සම්මාන ගන්න යද්දී අපි කෑ ගහලා යේ ගාලා උඩ පැනලා ගිහින් ගන්නවා වොලිබෝල් මැච් එක වගේ. මේ එහෙම යන්න ඕනෙත් නෑ ගන්න. කවුරු සම්මාන ගත්තත් ඒක ඇප්‍රීෂিয়েට් කරන්න පුරුදු වෙන්න ඕනේ අපි. මේ අපේ කණ්ඩායම තමයි හොඳ මේක අරුම් පැලදුනා. එහෙම එකක් නෑ මේ ආර්ට් වල. මම කියන්නේ අපි දිනුම් වරුම් පැලදුනා කියන එකක් නෑ. හැබැයි මේ දෙන එකට ගෞරව කරන්න ඕනේ. මම කියන්නේ හොඳට ඇඳගෙන ගිහිල්ලා කොට කලිසමක් ගහන රබර් සෙරප්පු එකක් දාගෙන නිකන් ඒවා ගණන් ගන්න නෑ මෙහෙම අල්ලලා අම්මා එහෙමනේ ගන්න. මම කියන්නේ ඒක රැඩිකල් නෙමෙයි. ඒක නෙමෙයි රැඩිකල් කියන්නේ. ඒක දෙන පොඩිකල්. ඒ පොඩිකල්. එච්චරම අවුල් නම් නොගින් ඉන්න ඕනේ. නොගින් ඉන්න ඕනේ. කරදරයක් වගේ මටම සම්මාන දෙන්නේ ඇයි වගේ ගිහිල්ලා ගන්න ඕනේ නෑ. ඒක ගෑනේ ඕම කියනවා මට මතකුනේ. මටත් ඔයගේ එකක් වුණානේ එක සැරයක්. මම 2017 රාජ්‍ය නාට්‍යුල්ලේ හොඳ උනලු වෙලා මම එතකොට මට ලයිව් රංග අහන්න දුන්නේ මේ මේ මේක අහගනින් ඔබ එන්නේ නැත්තම් කියලා. මම ෂූට් එක ජගත් මනෝරණ කියන අර ෆිල්ම් එක. මේ ඇයි මිනි ස්ටේජ් එකට යද්දි ශහන්ට කියලා ගියේ මිහිරාවි සින්දු කියන්න එපා කියලා. ඔයා ගිහලා ඒක උඩට ගිහලා ඔයා කියලා ඒ සින්දු. මේ මේ ඔය මම සමහර වෙලාවට ඔය මම ආට් එකක් හැටියට මම එක එකනා ඉමිටේට් කරනවා ඉසුරු වගේ. කියන්නේ ඒක ඒක නෑ මම ඉන්ස්පයර් වුණේ අත්‍තර මම කියන්නේ නැහැ මම පොඩි දැන් ලස්සන්ට ඒක තමයි මේ පැත්ත නෑ නෑ අත්‍තර මම කියන්නේ නැහැ මගේ ජීවිතේ නෑ කියන්නේ ඉම්ප්‍රෙෂන් කියන එක ලෝකේ තියෙන එකක් ලෝකේ නලුව කරනවා ඇල්පැචිනෝ බ්‍රෑන්ඩෝ ඉමිටේට් කරනවා බ්‍රෑන්ඩෝ තව මේ ඒක සාමාන්‍ය තියෙන එකක් චැට් වල ප්‍රෝග්‍රෑම්ස් වලට ගියම කරන එක. ඉතින් මම ෂෙහාන් කියන්නේ අපේ ඉස්කෝලේ මල්ලි කෙනෙක් ෂෙහාන් විසින්ද වට පස්සේ ඉත ඉස්සල්ලා ලංකාවේ කියන්නේ මියුසික් හැදෙන විදිය සහ ඔය හිප් හොප් අනිත් අය කරන ඒවත් මම කරනවා. මේ ෂෙහාන් කියලා පොඩ්ඩක් කරලා පෙන්නන්න එහෙම කරන්න බෑ. මේ දැන් දැකලා තියෙන ජෝ උඩාරි හල්ලේ අන්තර්ජාලයේ තියෙන ඕන කෙනෙකුට බලන්න ඕන. ඒ අන්තර්ජාලය නෙමෙයි අනේ කරන්න ඕන. අයියෝ කියන්නේ පාදික. ඉතින් මේ ෂෙහාන් මල්ලි මමයි සමහර ෂෝස් වලට ගියාම පල්ලෑය ඉන්නවා. මේ ඉඳි මං කියන මල්ලි මේ කියන්න එපා මිහිලාවි කියන්න එපා. මේ ඔව් මං දන්නවා අයියා ඒක කියනවා කියලා කියනවා. ඌ සමහර රුකාන්තගේ හරි කාගෙන සින්දුවක් ගිහින් කියනවා අරක කියන්නේ නැතුව මම ඒක කියන්නේ මොකද අපිට සින්දු හතරයිනේ තියෙන්නේ අමාරුවේ එකතු කරගත්ත ඔය සින්දු හතර කියන්නේ බෑ පොඩි කැලලා කියලා පැනගම හිරාවිගේ චුටි පොඩි 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 කැලලා හිරාවි ප්‍රේක්ෂක ඉල්ලීම ආ අපි රික්වෙස්ට් කරමු ඒකනේ ඕ
L. Bagi ni nampulu? Nampulu. Mira, ni 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 mukanya kau ni ke? L. L. A. A. Nee M. Mira. M. Mira. M. 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 Sinai pavila evit malangin sedepuna. Adale pem kata poti. Sitale katajalam velam rasa kutundurela adare swaya masara sina indin Shehar Malik yanuma mihirabi sina kumuri magiya Jeevite sada sire meravie Rock version ne kiyanne Lankawi rock rock version Lankawi rock kya Lankawi sindana da me thuda kiyalada me loge rock kiyenawa kiyanne ka me ugura crack kiyana eka neme rock kiyenawa kiyanne ugurata rock Lankawi rock Lankawi rock kiyenawa kiyanne ya blade wali තුළුට දාලා බ්ලේඩ් වලින් කපාගෙන වගේ එහෙම තමයි ලංකාවේ රොක් කියනවා කියන්නේ. මම නිකන් මේ 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 කාටවත් අපහසුයෙන් නෑ මේ 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 මට ඇහිලා තියෙන මට ඇහිලා තියෙන විදිහේ. දැන් මේ මාස්ටර්ස් කොට දැන් මාස්ටර්ස් වගේ එකක් අපේ හුඟක් අය රොක් කියනකොට කියන්නේ. සාමාන්‍යයෙන් කියන්නේ පානම් අතින් මට වැඩි කර දුන්න දරුවට කවන්න මස්තස මගේ හිමි තැන මට දෙන්න අනිස අනුකම්පානු සිතේදු ලංකාවේ බදන්න මේ ශලනිව දැක්කා ශලනි ළඟට ගියාම කිව්වනේ උඹලෝ ටීවී එක දැක්කම වඩා කළුයි කියලා මේ අපිට එහෙම හම්බෙච්ච පින්තූර දෙකක් අපි මේ පෙන්වන්න හදන්නේ බලන්න මේ හඳුනාගත්තොත් ඔබම අම්මා සුදින්නේ මහරගම නෙමෙයි අපේ ගිහන්නේ සුදු වත්තල ගිහන් සහ කැස්බෑ සුදුයිනේ 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 ලැජිටම රාජිතලයගේදර අපි සාදවලදී හැදිච්චේ තමයි ලකි එහෙම දන්න මේ කියන්නේ ඒ කියන්නේ අපි මේ කියන්නේ ඔය ස්ටෑන්ඩ් අප් කියන එක හැදුනේම මගේ අපි කරේම එහෙමයි පස්සේ මම ඔය
ලෝකේතියන හරි හොඳ එකක් මං හැමෙලිම විසුරුරත් මං කියනවා ප්‍රැක්ටිස් කරන්න ලංකාවේ ස්ටෑන්ඩ් අප් කරන්න පටන් ගමු කියලා. ඒ කියන්නේ ස්ටෑන්ඩ් අප් කොමඩි කියන්නේ ලෝකේ හොඳ ආදායමක් හොයාගන්න පුළුවන් සහ මිනිසුන්ව සජීවී රසවත් කරන්න පුළුවන් මාධ්‍යයක්. ඉතින් ලංකාවේ තාම ඒක හරියටම හැබැයි ඉංග්‍රීසියෙන් කරනයි ඉන්නවා ඉන් බ්ලොක්ලා මේ අපේ අපේ වෙලා දින කියන්නේ දැන් එහෙම කරාම මේ විශේෂම රංගන ශිල්පියෙක් විදියට අපිව කට්ටිය එක තැනක කොටු කරගන්න මේගොල්ලෝ කරන්න ඕනේ කොමඩි කැරක්ටර්ස් විතර මේගොල්ලෝ කරන්න ඕනේ මැරෙයා විතරයි කියන ඉතින් ඕක වෙනස් වුණොත් ඔව් මං කියන්නේ හොඳ ඇක්ටර් කෙනෙක් කියන්නේ හොඳ ඇක්ට්‍රස් කෙනෙක් කියන්නේ ලොකු රේන්ජ් එකක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ එයාට මේ ගොනේ නේ අපිට කවදාවත් මෙතනට එන්න බෑ අයියෝ විතරේ රේන්ජ් එක තියෙනවා රේන්ජ් එක කියන්නේ ඔළුව මොකක් ඇඟ නෙමෙයි හුඟක් අය කියන්නේ ඇඟ හදා ගන්න කියන ඇඟ හදා ගන්න ඕනේ රඟපාන්න රඟපාන්න ගන්න ඔළුව ඔව් මම හිතන්නේ මේ පොඩි රැප් කැල්ලක් කියලා පෙන්නන්න නෑ රැප් රැප් කියන්නේ ඉස්සරහ මේ ওই පටන් ගත්තේ මුල් කාලේ මට ඇහුණේ වද කියන්නේ අපි පිටරට ඒව ඇහෙද්දි මං නිකන් ඒක පටන් ඒව තමයි අපිට බලපෑවේ මං කියන්නේ නියම් බීට් එක නේ Put it get on down. Get on down. I said get on down. I said get on down. Oh hey everybody, look at me. I'm a just in time with one goomby. And the log in the line with the have a good time with the boy. Say doom. Say I don't need you. Doom. Check it out. It doesn't work single like a mama. Da 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 ඉස්සර මේ කම්පියුටර් වලින් නෙමෙයි අර ඩිස් ජොක් කරන්නේ මෙහෙම zi ගාලේ කියන අදිනවනේ එදී ඕවෙන් තමයි පස්සේ ලංකාවේ රැප් මියුසික් කරන විදිහ මම පෙන්වුවේ ඒක කියලා ප්‍රේම කරගෙන වයි තෝ මේ බොහෝ දේවල් කතා කරන්න තියෙනවා මේ අපිට කාල වේලාවත් ඉක්මනින් යන හින්දා අපි කුමාරි කියන්න වාගේ හින්දි සින්දුවක් ඒක කියන්න ඕනේ ධර්මප්‍රියයි දිහා බලාගෙන ඔගේ ලස්සන හින්දි ඕ මේකත් එක මේ මංජුලක්කා කිව්වා මගේ පළවෙනි සින්දුව පාවෙලා කොඩු ආකාශයක මම ඉතුරු වෙනින් තමයි කියන්නේ මගේ හින්දි සින්දුව මම අනිවාර්යයෙන්ම ධර්මප්‍රියය වෙනුවෙන් කියන්න ඕනේ ඒක මගේ එක හීනයක් ජීවිතේ තිබ්බා ඉතින් ඒ හීනය අපරාධය කොණ්ඩේ ට්‍රේල් එක ගියා මම කොණ්ඩේ ගිහින් ගලා මංජුලක්කාක් නෙවෙයි මංජුලා විතරක් නෙවෙයි මංජුලාගේ අකුරු ක්ලස් නෑ නේද නෑ නෑ අතර පෙන්නන්න ශාලිනි දුකෙන් ඉන්නේ නේ ශාලිනි දුකෙන් ඉන්නේ නෑ 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 දුකනේ අනේ අනේ දෙයනේ දුකනේ අනේ අනේ හරි 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 නිකන් කොටියක් ළඟට එනවා වගේ අනේ දෙයනේ බොරුවට ඔය ජනතාවට පේන්නේ අද ගමු ඉතේ You know what I mean? 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 You know what I mean?
ප්‍රේක්කින විදිපි ලබලි දෙමිදි කිප්පින ගිරි මිදි 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 සෙමින්න සෝනාරි තුමාරි පත පාසට ස්වාභාවික මිහිරයි නියම ලෙමන් රසයයි කාගෙද්දිව පිනවයි මැලිබන් ලෙමන් පාස් පාස් ලෙමන් පාස් මැලිබන් ලෙමන් පාස් හැම සිතක්ම පිබිදේ රස ලෙමන් රසයේ ජීවිතයම මිහිරයි මැලිබන් ලෙමන් පාස් පාස් ලෙමන් පාස් මැලිබන් ලෙමන් පාස් මැලිබන් ලෙමන් පාස් chill with lemon aaloke rajavi patirenne aduvenma viduliya vayavanne sls pravithi sahathike samaga vassara dekaka wagakima lakshapana led bleaching aasadita walata athi ekama visunduma nine herbs bhajana sodana barikata wada tegunayak wedin bhajana sodana vim liquid man hitanne Challenge? Huh? මේක යූස් කරන හරි විදිය මං දන්න නිසා ඕන චැලෙන්ජ් එකක් බාර ගන්නවා. දෙගුණයක සේදුම් බලයක් ඇති Vim Liquid හෙන්දක් වතුර භාජනයක තිය කරලා ස්පොන්ජ් එක පොඟවලා ගත නම් බාරයකට වඩා දෙගුණයක් භාජන සෝදාන්න පුළුවන්. Vim Liquid බාරයකට වඩා දෙගුණයක් සෝදයි. මම පාවිච්චි කරන Abha Herbal Black Henna වල ඖෂධ නමයක්ම දෙනවා. Abha Herbal Black Henna කෙස් කලඹට ස්වභාවික කලුවන් ලස්සන පෙනුමක් ලබා දෙයි. වර්ධන ටෙක්ස්ටයිල්ස් කිරිබත්ගොඩ නිට්ටඹුව ජයලත් මහනුවර බේබි ශර්මි සබන් ශ්‍රී ලංකාවේ SLS සාධකයේ හිමි එකම බිලින්ද සබන් වන්නේ ගුණාත්මක අමුද්‍රව්‍ය භාවිතයෙන් මුළු නිෂ්පාදන ක්‍රියාවලියම ඉහළ ආරක්ෂිත තත්ත්ව පාලනයක් යටතේ බිලින්ද සමට සුවදායක හා සුමුදු බව සනාථ කරමින් නිපදවන නිසායි බේබි ශර්මි 57 වසරක මව්වරුන්ගේ විශ්වාසය රැඳි ශ්‍රී ලාංකීය ලදරු නිෂ්පාදනය SLT within online learning saha online working saha ayada hiya nohaki data deemana apita honda purudu ikmanata amathaka wenawa e unata meka avadanamak ganna sudusu welawak nevey e nisa man haikya hand sanitizer ekak langama kiya gana haikya hand sanitizer obith obe paulith sabema arakshakaya aya diva fresh ara pirimesmin jeevithaye dinanna Vaseline aloe soothe සියට සියක්ම ස්වභාවික කොමාරිකා සාරය සහ Vaseline jelly සමගින් Happy birthday to you
සීනගෙනන කුමාරිය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක අපේ ආදරණීය නිවන්ත ප්‍රසාද් සහෝදරයාගේ උපන්දිනේ අයියේ සුභම සුභ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මේ සිළු දිනාම ඒකේ අහම්බය තමයි නාට්‍යයටත් 50යි නිවන්තටත් 50යි 50යි නාට්‍ය යුරෝපා සංචාරයක් ගියා මේ සංචාරය යනවා අපි දෙන්න තියෙන්නේ අපි හැමෝම අපි අපි සල්ලි දීලා හරි මෙහි කෑම මෙහි කෑම කමු කියලා ඉතින් අපි දෙන්න දැන් යනවා රෙස්ටෝරන්ට් ගන්න ගිහලා බලන මොනවද කියලා ජර්මනිය වගේ පළාතක සමහර සිංහල සිංහලලු සිංහල මෙලෝඩියක් බෑ සිංහල මෙලෝඩියක් බෑ ඉංග්‍රීසිත් බෑ දැන් ඩයසි මම ගිහලා දැන් අහනවා අපිට දැනගන්න ඕනේ දැන් එක එක ජාතිය තියෙනවා මේ මොනවද කියලා කියන්න ඔය ඇතුළට නෑ නෑ ජර්මන් ජාතිය කියන්නේ ගෑන් කෙනෙක් හිටියයි ඉතින් මේ කොහේනේ හල්ලත් ඕන කන්න ඕනේ දැන් මේක කොහොම හරි පොක්ද කියලා දරගන්න ඕනේ බීෆ් ද පොක්ද කියලා දරගන්න ඕනේ මොකද්ද කියන්නේ කවුනාක් කනමයි උනාට දැනගන්න ඕනේ පස්සේ ගෑණිට තේරුණා මුන්දෙන් නැවරු නැවරු මේ වැඩේ හරියන්නේ නැහැ මේ මේ මෙහෙම කලේ නෑ උග ආ සතා කොහොමද කියලා අහගන්නේ ඔහොම තමයි ක්‍රියාරි නොදන්න රටකට ගියොත් මේ ඇයි පොඩි ටවල් ඇඳගෙන නුවර ටවුමේ දිව්වේ ඒක අර විශ්ව විශ්ව කොඩිකාර සහෝදරය කරපු උදව්වක් අයියා අපි ෂෝ එකට ගියා නුවර ගිහිල්ලා නුවර වාහන දෙකක් ගියා මමයි විශ්වයි යාගේ අර කෙහෙල් දැල්ලා කාර් එකේ ගියේ සයිනොස් එක තියෙන කාර් එක කෙහෙල් දැල්ලා කාර් එක කියන්නේ කෙහෙල් දැල්ලා පාටමයි ටූඩෝ එක ඔව් ඉතින් ඒක ගිහිල්ලා අයි මාත් එක්ක යමන් කියලා එයා මායි ගිහිල්ලා අපේ ඇඳුම් ටික ඔක්කොම ලස්සන්ට කාර් එක ඇඩොක් කරලා තියලා ඉතින් පොඩි ටවල් එකක් විතරයි දුන්නේ ඇඟ පීදා ගන්න ඒකත් අරගෙන ගිහින් වතුරේ ඉඳලා එළියට එනකොට ඌ හදිස්සියක් වෙලා ගිහිල්ලා පප්පි කතා කරලා පප්පි කතා කරලා ඌ ගියා මට මේ යට කලිසමක් විතරයි තිබුණේ ඕක ඇඳයි යන්න බෑ දැන් තුවාය ගත්තම මෙහෙම ඇඳම කකුල පැද්දේ ඒක ඕන තැනකට ඇඩ්ජස්ට් කරන්න පුළුවන් අවම පහසුකම් මෙතෙන්ට ගත්තා අරගෙන මෙහෙම ගැටයක් දාලා තිබුවේ ඒ තාසන් වගේ හරියට ඕ ඕ කියන විතරයි අඩු වෙන්නේ වැල්ලේ ඉල්ලින්න වැල්ලේ මං ඉතින් එහෙට යනවා මේට යනවා දැන් ෆෝන් නැහැ ඔක්කොම වාහනේ ගිහිල්ලානේ ෆෝන් එකක්වත් නැහැ නෝට අර අනිත් වාහනේ කට්ටිය යන ගමන් දැකලා ඒ මොකෝ යන්නේ නැද්ද ආයි ආයි අම්මේ එනකන් හිටියේ ඒකට ගිහිල්ලා අර මෙහෙම අර ගෑල් ළමයි වාහනේ යනවා වගේ මෙහෙම අල්ලගෙන ගියා ගිහිල්ලා බෑලා දැන් මම යනවා විශ්වය ගෙදරට යනකොට මං කිව්වා මල්ලේ
අක්කි පොඩ්ඩක් බල ඒ අක්කයි වන්නේපා අක්කයි වන්නේපා උඹම වරේ මොකද මගේ ඇඳුම් දියම් මල්ලි මුළු නුවරට අවුමේ මම මෙහෙම ඇවිදිනවායි හරි රෑරේ ඔහුට ආසන්න පිස්සු ඇදින වගේ කියනවා නුවරට අවුමේ වෙච්චද අපි මීරේ ශාලි දැන් ගෙදර බල් බටෝ කීයක් ඉන්නවද දැන් දෙන්න මෙයාත් එක තුනයි මොකද දුන්නේ නැගෙන දෙක දැන් ඉන්නේ පැන්චි ගුස්ලි පැන්චි කම ඉතුරු බල්ලෝ ඇයි මරමද මතක් වුණාද ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටිනවද අපි මේ ලස්සන ගීතයක් තියෙනවා අපේ විහාන් අයියාගේ ඩයස් අයියාගේ අපි ඒ ගීතය හැලෙමු හා මේ ගීතය නිකන් ඒ පැත්තනේ ඩයස් අයියා ඒ ගීතේ ගයන විදිහ වෙනම රූපගත කරන්න මොකද එච්චර ජවයකින් ගී ගයනෝ මම දැකලා නැහැ මේ ගීතය මේ නාට්‍ය ගීතය රාජිත දිසානායකගේ ආපහු හැරෙන්න බෑ නාට්‍ය ගීතයක් ඒකෙත් මුල් ගායකයාට අපහාසයක් නොවන්න අපි ගායනා කරන්න ලෑස්ති වෙනවා මොකද අපිම තමයි ඒක කියන්නේ බලන්න සුදා මල පිපිලා බඹරු කැරකෙනා අර බලන්න සුදා මල පිපිලා බඹරු කැරකෙනා මලේ සුවඳ දසත හමන්නේ බඹරුන්ට එන්න නොවේදෝ මලේ සුවඳ දසත හමන්නේ බඹරුන්ට එන්න බලන්න සුදා මල පිපිලා බඹරු කැරකෙනා ලල් 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 සුදා මලු රංචු උඩ පීනනවා ලල් 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 සුදා වලේ වතුර පොර නැනේදෝ මේ බලන්න සුදා ලාලාලාලා ලාලාලාලා සතර මේ ඒ ගීතේ මුල් গিitar වාදකයාම අද තමයි අපේ ලකි ලකි thank you very much අද සුවිශේෂී රාත්‍රියක් අපි මුලදීම සඳහන් කරා ලංකාවේ ජනප්‍රියම වැඩිම පිරිසක් නර්මන සතියන්තේ ජනප්‍රියමට නාට්‍ය සිහිනගෙනන කුමාරියේ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබමින් ඉහළ ප්‍රතිචාර ලැබමින් ඉහළ තැනකට ඔසවා තැබූ ඔබට අපි අපේ අදපිරි ප්‍රණාමය උද කරනවා මේ වෙලාවේ දිගටම හිරුත් එක්ක ඉන්න සීනගේන කුමාරටගේ නාට්‍යයත් එක්ක රැඳී ඉන්න කියලා බොහොම ආදරෙන් ලෙන්ගතුකමින් ඉල්ලා සිටිනවා බොහොම ස්තුතියි වැඩසටහනට සහභාගී වුණාට මේක දෙන්න අපේ මිහිර සිරි තිලක මහත්තයාට මගේ ආදරණීය මිතුරිය ආදරවන්තය ශල්නි තාරක බොහොම ස්තුතියි ගිහන් ප්‍රනන්ස බොහොම ස්තුතියි මගේ මිත්‍ර ඉසුරු ලොකු හේ 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 තියාරච්චි බොහොම ස්තුතියි මිත්‍ර කාවින්ග පෙරර ආදරණීය මංජුලක්කි ඩයස බොහොම ස්තුතියි ආවට වැඩසටහන මේ අවසාන කරන්න කලින් මේ
පුංචි ඉල්ලීමක් සියලුම ශ්‍රී ලාංකිකයන් ඉල්ලා සිටිනවා අපි සියලු දෙනාම ආරක්ෂා වෙලා අපිට ජීවත් වෙන්න පුළුවන් රටක් අපි හෙට දවසට නිර්මාණය කරමු මොකද කවදාක්වත් නැවත වාරයක් අපි ලොක්ඩවුන් එකකට යන්නේ නැතුව නේද ගියන්ස අපි හැමෝම නීති රීති පිළිපැදගෙන අපි ඉදිරියට වැඩ කටයුතු කෙරුවොත් අපිට මේ කොරෝනා වෛරසය ලංකාවෙන් තුරන් කරන්න පුළුවන් ඉතින් ආරක්ෂක අංශ වලට සෞඛ්‍ය අංශ වලට ඒ කියන උපදෙස් පිළිපදින්න කියලා බොහොම ලෙන්ගතුකමින් ආදරෙන් ඉල්ලනවා ඒ වගේම තමයි ඔය තියෙන ලස්සන තවත් තියාගන්න යඩී වෙතින් වටිනා තෑගි පාසලයක් අපි ලබා දෙනවා අපි සමුගෙන යනවා සමුගෙන යන්නේ තවත් බලාපොරොත්තුවක් හෙට දවසට ඉතුරු කරමින් මේ බලාපොරොත්තුව ඉෂ්ට සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සීනගේන කුමාරී නාට්‍ය කණ්ඩායමට ස්තුති ජය ජය වේවා සියවෙනි කොටසෙදිත් හම් වෙමු අපිට ඉල්ලීමක් තිබ්බා ශල්නි තාරකාගේ ගීතයක් කුමාරි ගායනා කරවන්න කියලා බලන් ආවේ නෑ නේද ඔව් මම ඉතින් දැන් ඔය සින්දු 150න් 149 මං කියන්නේ ඉතින් ඒ නිසා ආරාධනා කරන හැමෝටම සෙන්සරා දෙරිතා මං සින්දු කන බලන්න කියලා ඒ වගේම මේ ඔබේ රටට ශරණිව ගෙන්නා ගැනීමට අවශ්‍ය නම් ගීත ගායනා සඳහා ඉතින් ශරණිට වන්දයි ඇයි සින්දුම කියන්නේ කියන්නේ ඉසුරුගේ සින්දුර නර්තනයක් ඉදිරිපත් කරන්න කියන්නේ මේ ඉසුරු කිව්වා මුලින් මේ මේ ගොඩ නේද අපි ඔක්කොම රන්ස් කරනවා නේ ඉස්සරහ ඉන්නේ නිෂ්පාදක මණ්ඩලයේ ඉල්ලීමක් තියෙනවා විශේෂයෙන් අපි වල්ලුවේ අපි දෙන්න එපා අපි නටුවොත් මුදසතියේ අපි නටුවොත් ශාලිනිගේ නර්තනයක් අපි බලාපොරොත්තු වෙනවා මේ අපි එන වැඩසටහන අවසන් කරමු අවසන් වශයෙන් මතරම අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ විශේෂයෙන්ම අපි කණ්ඩායම විතරක් නෙමෙයි මේක පිටිපස්සේ ඉන්නේ අපි මේ 6 දෙනාට අමතරව විශාල පිරිසක් අපේ නාට්‍යයත් එක්ක එකතු වෙලා ඉන්නවා විශේෂයෙන් අපේ පුංචි දුවලා පුතාලා ටික සහායයාගේ දෙමව්පියෝ ඒකට දෙන සහයෝගය විශේෂයෙන් වැදගත් ඒ වගේම සුරේෂ් ධම්මිකගේ दायक අමතක කරන්න බෑ චාලක ඒ වගේම දුමින්ද රලේන්ද්‍ර මේ සින්දු ඔක්කොම කියන්නේ සහ අශාන් සහ අවසානයේ දිලුනාලිකාවට බොහොම ස්තුතියි ප්‍රේක්ෂකයින්ට මේ වගේ රසවත් නිර්මාණයක් රස විඳින්න මේ අවස්ථාව ඉඩ හලසලා දුන්නාට ඒ වගේම නිවන්ත thank you very much happy birthday happy birthday අපි අපි එන්න ඕනේ කොහෙද කියලා ටංගාල කෙටිපණ ඉඩක් එවන්න සමුගෙන යන්නේ ඉසුරුගේ ලස්සන ගීතයකින් ඔබේ දුක නිවන්න ඔබට මූණට සතුට රැගෙන එන්න ඔන්නම නම සතියන්තේ සීනගේන කුමාරිය නරඹන්න ජය වේවා නමුත් ආදරේ ඔකේ sanasai babu ranmal yanu rasadaram
senese landak landak gutti milandak landak landak gutti milandak lasna mala ah lasna landak 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 gutti milandak landak landak gutti milandak lasna mala ah lasna landak අලුත් කරන කාලයයි.